හොඳයි සද්ධාවන්ත පින්වතුනි, විමුක්ති අරණ මේ භාවනා මධ්‍යස්ථානයේ මාසිකට එක් දවසක් වශයෙන් භාවනා අනුශාසනාවක් විදිහට ධම්මානුපස්සනාව යටතේ තියෙන ධර්ම කරුණු පැහැදිලි කරගෙන ආවා. මීට පෙර අවස්ථා දෙකකදී ඒ ධම්ම කියන්නේ මොනවද කියලා පැහැදිලි කරා. ධම්ම කියන්නේ සිත තුළ හටගන්න දේවල්. ඒක ධර්මානුකූල බුදුහාමුදුරන්ගේ ධර්මයේ ධම්ම කියන්නේ සිත තුළ හටගන්නේ දේවල්. සිත තුළ හටගන්නේ චෛතසිකයි. එහෙනම් ධම්ම කියන්නේ චෛතසික වලට කියන තවත් නම. දැන් ඒ ධම්ම කියන જાතිය තුලයි මේ සංසාර කාරක ටික තියෙන්නේ. ධම්ම තමයි සංසාරයේ උත්පාදනය හා විනාශ කිරීම රඳාපවතින්නේ. දුක අන්තර්ගත වෙන්නේ මේ ධම්ම තුලයි. සිත තුල නෙවෙයි. සිත තුල දුකක් නැහැ. ඒකින්ද සිත ප්‍රභාස්වරයි. ඒ දේශනාව මේ ප්‍රභාස්වර තැනක දුක තියෙන්න බෑ. එතකොට සිතට අමතරව තියෙන්නේ රූප. රූප තුලත් දුක නෑ. රූප තුල සංසාරයේ කාරක නෑ. දැන් සවහ ධර්මයේ තියෙනවා රූප. ගස්කොළන් රූප. ගස්කොළන් තිබුණාට ගස්කොළන් වලට දුකක් නෑ. නමුත් සත්වයන්ට රූප තියෙනවා. ඒවා දෙතිස් කුණප. දෙතිස් කුණප වල දුක නෑ. දෙතිස් කුණප අයිති කෙනාගේ ධම්ම වල දුක තියෙනවා. එහෙමනම් දෙතිස් කුණප තියෙන තැනක අයිතිකාරයෙක් බිහි කරන්නේ ධම්ම. නිකම්ම රූප තියෙන තැනක අයිතිකාරිය බිහි කරන්න කෙනෙක් නැහැ. ඒක නිසා මේ ඔයගොල්ලන්ගේ ඔය ශරීරයේ දුකයි. නමුත් ගහක් ගත්තොත් ගහට දුකක් නැහැ. කොච්චර දුකක්ද කියනවනම් ඔය ශරීරයේ මේ ඉන්න හැමෝටම වයසට යන එකම දුකක්. වයසට යන එක දුක. ජරාව දුක. එතකොට ජරාව කියන්නේ රූපයක තියෙන ස්වરૂපය. නමුත් ජරාව දුක කරන්නේ කවුද? රූපේ නෙමෙයි. රූපේ අයිති එක්කෙනාගේ සිත තුල හටගන්නේ ධම්ම. එතකොට අයිතිකාරකම තියෙනවා නම් දුක එතන තියෙනවා. දැන් අයිතිකාරකම නැති කරගන්න වැඩිය යුතු දේ සතිපට්ඨානය. නමුත් වඩන්න බෑ රට පුරා ලෝකෙ පුරා අයිතිවාසිකම් කියලම පළපුරුද්දු තියෙන අයට. උපන්දා ඉඳලා කරේ අපි ලෝකෙ තියෙන රූපවලට ඔප්පුලියපු එක. මගේ කරගත්තේ එක ඔප්පුලියනවා කියන්නේ මගේ කරගන්න. මේ මගේ කරලා දුන්නේ කවුද? ධම්ම. එතකොට ධම්ම අරහයි. එහෙනම් මේ දුකේ ස්වરૂපය තියෙන්නේ. එහෙනම් ධම්ම දුක නැති ධම්ම බවට හරෝණ ඒකායන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ. එහෙනම් ධම්ම නැති කරලා නෙවෙයි දුක නැති කරන්නේ, ධම්මවල ස්වરૂපය වෙනස් කරලා. ඒකට ධම්මවල ස්වરૂපය වෙනස් කරන්න නම් යම්කිසි පුහුණුවක් ලබන්න ඕනේ. දීර්ඝකාලීන පුහුණුවක් ඕනේ මේකට. මොකද සදාකාලිකව අපි කරලා තියෙන පුහුණුව ධම්ම වලින් දුක උපදෝන පුහුණුවයි. දැන් එහෙමනම් මේ වයස වැඩි වෙන්න මොකද දුක වැඩි වෙනවා. මොකද මේ ජීවිතයේදී දුක වැඩි වෙනවා. ඇයි? ඒ වයසට සමානව කරලා තියෙන්නේ ධම්ම වලින් දුක හදපු එකයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ
දැන් ධම්ම වලින් දුක නැති කර ගන්න හිතෙන්නේ වයස වැඩි වෙනකොටමයි. මොකද දැන් විසඳුමක් තියෙන්නේ. දැන් ධම්ම වලින් ඇති වෙන දුක අහ කර ගන්න මෙතන ඉන්න බහුතරය අඩු වයස ඇයිද සුදු කොටි වෙන්නේ කියයිද? මම හැමදාම කියනවා. එතකොට සුදුගොඩි වෙනකොට අමුතු දෙයක් හිතවන්නේ කවුද? ඒ ධම්ම. ඒ මනුස්සයාම සුදුගොඩි වෙන්නේ නැති කාලේ ඔහොම ඒව හිතුණද නිවනක් ඕනද? නෑ. එහෙනම් ධම්ම කියන જાතිය ඕනම සත්වයකට ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාවකින් යුක්තයි. ඒ සෑම ක්‍රියාවක අභ්‍යන්තරයේ තියෙන දුකයි කියලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා. ඉතින් ඒකයි මේ ධම්මානුපස්සනාව තුල අන්තර්ගතය ගැඹුරුයි. ඔයගොල්ලෝ හිතලා ඉන්න, හිතාගෙන ඉන්න, මවාගෙන ඉන්න දෙයක් නෙමෙයි ධම්ම. මොකද හේතුව ඔයගොල්ලෝ මවාගන්න හදාගත්තේ බොරුව හදාගන්න උදව් වුණේ ධම්මමයි. ඒක හින්දා ධම්ම එක සෙල්ලම් කරන්න බෑ. ඒ සෙල්ලම ලෙල්ලම වෙනවාමයි. දැන් ඒ සෙල්ලම ලෙල්ලම වෙලා තමයි බාඩු වෙලා ඉන්නේ. තේරෙනවනේ ධම්ම එක සෙල්ලම් කරන්න බෑ උගච්චමහරහා. පොහොසත්චමහරහා බෑ. මොකද පොහොසත්චම නිර්මාණය කරේ ධම්ම. උගච්චම නිර්මාණය කරේ ධම්ම. දැන් ධම්ම එක සෙල්ලම් කරන්න බෑ වයස අනුව. මොකද වයස නිර්මාණය කරේ ධම්ම. දැන් ඒක හින්දා මෙහෙවා මේ ධම්ම අපිට තේරෙනවා වයස වැඩි හින්දා කියන්න බෑ. මොකද වයස වැඩි කරේ ධම්මමයි. ඒක හින්දා බොරුව බොරුවටම යනවා. ඒක නිසා මේ මුල්ම දේශනාවදී පැහැදිලි කරා මං මේ ධම්මානුපස්සනාවේ තියෙන කරුණු ඉගෙනගෙන නිවන් දකින්න නෙවෙයි වැදගත් වෙන්නේ. මෝඩය වගේ දීපු කමටහන වඩපුවම ලැබෙන ඵලයක් මේක. නැතුව අර පණ්ඩිතකම් කරන්න එපා, මේ නිකන් විනාශ වෙයි ඒගොල්ලෝ. මට මේක තේරුණා කියලා පණ්ඩිතකම් කරොත් විනාශ වෙයි. තේරෙන්න දෙයක් නැහැ මේක. තේරෙන තැන තියෙන්නේ ධම්ම. නොතේරෙන තැන තියෙන්නේ ධම්ම. තේරෙන තැනත් ධම්මාත්ම වෙලා, නොතේරෙන තැනත් ධම්මාත්ම වෙලා. ධම්මාත්ම වෙච්ච තැන දුකයි. දුක නැත්තේ කොහෙද? ධම්ම අනාත්ම වෙච්ච තැනයි. බුදුහාමුදුරු පෙන්නන දුක නැත්තේ ධම්ම අනාත්ම වෙච්ච තැන. මේක පැහැදිලි කරා මුල් ධර්මදේශනාවේදී. එහෙනම් මේ ධම්ම අනාත්ම වෙන අනුපිළිවෙල තමයි ධම්මානුපස්සනාවේදී. තම තමන් ළඟ තියෙන ධම්ම ආත්ම වෙච්ච ධම්ම ටික අනාත්ම භාවයට ගමන් කරන අනුපිළිවෙල තමයි ධම්මානුපස්සනාවේ තියෙන පබ්බ පහ. ඒ පබ්බ පහෙන් එක එක ධම්ම ආත්ම වෙච්ච ධම්ම එක කොටසක් අනාත්ම කරනවා මුලින්. දැන් ගිය මාසේ පැහැදිලි කරේ එක පබ්බයක්. මොකද්ද? පංච නීවරණ පබ්බය. එතකොට පංච නීවරණ යටපත් වෙනවා කියන්නේ නීවරණ කියන ධම්ම අනාත්ම වෙලා. හැබැයි යටපත් වෙච්ච මොහොත විතරයි. නීවරණ යටපත් කළා සදාකාලිකව ජීවත් වෙන්න බෑ කාටවත්. නීවරණ යටපත් වෙලා ජීවත් වෙනවා නම් ඒක මිනිසෙක් වෙන්න බෑ යා. අමනුෂ්‍යෙක් වෙන්න. නිකන් අමනුෂ්‍යෙක් වෙන්නත් බෑ. දෙවියෙක් වෙන්න බෑ. යකෙක් වෙන්න බෑ. පෙරේතෙක් වෙන්න බෑ. නීවරණ යටපත් වෙලා ඉවත් වෙන සත්වයා. එයා බ්‍රහ්ම. බ්‍රහ්ම කියන්නේ මිනිස්සේ නෙවෙයි අමනුෂ්‍යේ. ඒ සංසාරගත සත්වේ. සංසාරගත සත්වයෙක් වුණාට බ්‍රහ්ම කියන සත්වයාගේ තියෙන සුවිශේෂී ගතිය මොකද්ද? ධම්මෝලින් කොටස අනාත්ම වෙලා තාවකාලිකව. මොන කොටසද? කාම ලෝකේ නිර්මාණය කරන කොටස. කාම ලෝකේ නිර්මාණය කරන කොටස අනාත්ම වෙලා. එහෙනම් ධම්ම වලින් කාම ලෝකේ නිර්මාණය කරන්නේ නීවරණයි. පංච නීවරණයි. එතකොට
නීවරණ යටපත් වෙනකන් ධම්ම අනාත්ම වෙන ගමනක් ගැන හිතන්න බෑ කියන බුදුහාමුදුරුවෝ. දැන් නීවරණ යටපත් නොවෙච්ච තැනක ධම්ම අනාත්ම භාවය ගැන හිතන්න තියා ක්‍රියා කරන්න සුදුස්සෙක්වත් වෙන්නේ නෑ කියනවා. මොකද ධම්ම අනාත්ම කරන්න යන්න බෑ ඇතේ ඒක නැතුව. ඒක හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ නීවරණ කියන්නේ නිවන ආවරණය කරනවා. නිවන කියන්නේ ධම්ම අනාත්ම වෙච්ච තැන තියෙන ස්වરૂපයක්. ධම්ම ආත්මෙච්ච තැන තියෙන ස්වરૂපේ සංසාරය. එතකොට ධම්ම අනාත්ම වෙච්ච ස්වરૂපය තියෙන නිර්වාණය නිවන කරා යන්න ඉස්සෙල්ලාම සුදුසුකම් ලබන්න ඕනලු. සුදුසුකම් ලබනකොට මූලික සුදුසුකම තමයි නිවන වහන පංච නීවරණ යටපත් වෙන්න ඕන. යටපත් වෙනවා කියන්නේ ඒ නීවරණ කියන ධම්ම ආත්ම වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැහැ. දැන් යට ඒ නීවරණ යටපත් කරන්න කාටවත් බෑ දන් දීලා. නීවරණ යටපත් කරන්න බෑ කාටවත් ආමිෂ පින්කම් කරලා. පස්පව් කරලා නීවරණ යටපත් කරන්න බෑ. සිල් රැකලා නීවරණ යටපත් කරන්න බෑ. එහෙනම් ඔය කියන කාරණා තුන තුලින් පමණක් නිවනක් ලැබෙන්න බෑ. නීවරණ යටපත් කරන පුහුණුවට කියනවා සමාධිය කියලා. එතකොට සමාධි ශික්ෂාව තුළින් කෙරෙන්නේ මොකද්ද? ඔන්න ඔය පංච නීවරණ යටපත් වෙනවා. ඒ කියන්නේ නීවරණ කියන්නේ එහෙනම් ධම්ම. සිත තුළ හටගන්නේ දෙයක්. සිතක් නැතුව නීවරණ හටගන්න බෑ. දැන් නීවරණ වලින් වැඩ ගන්න එක තමයි ඔයගොල්ලෝ හුඟක් වැඩ ගන්න වෙලාව තමයි ඔය කියන පව්. සියලු පව් නිර්මාණය වෙන්නේ නීවරණ පහෙන්. නීවරණ පහ නීවරණ පහ කියන්නේ ධම්ම කොටසක්. ඒදා නීවරණ කියන ධම්ම ආත්ම වීමේ ප්‍රතිඵල තමයි කායික අකුසල් හා වාචසික අකුසල් නිර්මාණය වීම. කායික අකුසල් තුනයි වාචසික අකුසල් හතරයි ඔක පාපය කියනවා. එහෙනම් පාපය නිර්මාණය වෙන්නේ කොහොමද? නීවරණ ආත්ම වෙලා. තේරුණානේ? දැන් මේ ඉන්නේ පින්වතුන්ට අවුරුදු කීයක් ගියාද අඩුම ගාන ඔය නීවරණ වලින් නීවරණ ආත්ම වෙලා සිදු කරන සම්පප්පලාපය නවත්තන්න තව කී දෙනෙකුට බැරි වෙලා තියෙද? ඒ වුණාට ඒ අය සෝහන් වෙලත් ඉන්නව නේද? බොරු කාරි හිතාගෙන ඉන්නව නේද? එහෙමයි කියලා. ඒවා එතකොට ඇත්තද? දැන් නීවරණ යටපත් වෙච්ච මිනිහාගේ ලක්ෂණයක්ද සම්පප්පලාපය? සම්පප්පලාපය තියෙන තැනක නීවරණ යටපත් කරන්න පුළුවන්ද? එන වැඩි කි භාවනාව මොකද්ද? වැඩිලා නැහැ, බොරු කරලා. මේවා මේ ධම්මයේ කිනකට සම්බන්ධයි? ඒක නිසා මේ නීවරණ යටපත් කරන්න සුදුසුකම් ලබන්න ඕනේ. සුදුසුකම තමයි මේ නීවරණ වලින් තම තමන් කායිකව හෝ වාචසිකව ගන්න වැඩ නවත්තන්න ඕනේ. දැන් නීවරණ වලින් කායිකව හෝ වාචසිකව ගන්න වැඩ ටික තමයි පාපය කියන්නේ. එතකොට පාපය තියෙන්නේ කායික අකුසලයක් විදිහට හෝ වාචසික අකුසලයක් විදිහට පාපය එනකොට ඒ පාපය උපදවන්න උදව් වෙලා තියෙන නීවරණ කියන ධම්ම ටිකයි. එතකොට නීවරණ කියන ධම්ම ආත්ම වෙලා තමයි ඔයගොල්ලන්ට ඔය පාපේ සිදුවෙන්නේ. දැන් එතකොට ඒකට ඒ නීවරණ වලින් වැඩගන්නේ කායික හා වාචික ක්‍රියාපද්ධතිය රකින් නැතුව කිසි කෙනෙකුට නීවරණයටපත් කරන්න බෑ. ඒ වුණාට එක එක්කෙනා අර වයසට යනකොට හිතෙනවා මට පුළුවන් කියලා. ඒ වයසේ වැරද්දක්. මිස සත්‍ය නෙමෙයි. ඒ වයසට ආවේ කොහොමද? සුදු කොටි පෙන්ලයි. ඒවා බොරු කතා. ඒ හොඳ ධර්ම නැහැ. මේක තියෙන්නේ
වයස අනුව වෙනස් වෙන ධම්ම නෙවෙයි. මේ හැමෝටම එක හා පොදුයි. එහෙනම් ඉස්සෙල්ලම නීවරණ යටපත් වෙන්න යටපත් කර ගන්න ගමනක් යන්න ඕන නම් නීවරණ වලින් වැඩ ගන්න එක නවත්තන්නම ඕනේ. නැත්නම් හොද හොද මඩේ දාන එකක් ඉඳගෙන භාවනා කරා සක්මන් කරා පළක් නැහැ. වෙන්න බෑ ඒක. ඒක හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බ පාපස්ස අකරණං සියලු පව දුරු කර ගන්න කියන්නේ. එහෙනම් මොකද්ද මේ? සියලු පව දුරු කරගත්තා කියලා නීවරණ යටපත් වෙන්නේ නැහැ කාගේවත්. සියලු පව දුරු වෙලා ඉන මොහොතක නීවරණ වලින් කායික හා වාචසිකව වැඩ ගන්න එක නවතිනවා. ආන්නේ ගුණේ ඕනේ. ඔන්න නීවරණ වලට පළවෙනි පහර ගහන්නේ ওই විදිහටයි. නීවරණ ප්‍රයෝජනයට ගන්න එක කායිකව හා වාචසිකව ප්‍රයෝජනය ගන්න එක නවත්තන එක. ඕක තමයි මුල්ම මූලික සුදුසුකම. මේ ධම්ම අනාත්ම කරන ගමනේ. එතකොට ඒ සුදුසුකම නැති කිසි කෙනෙකුට භවනාවක් දියුණු වුණා කියනවා නම් ඒක ධර්මානුකූලව නෑ. ඒක බොරුවක්. තේරුණා නේද? මේක අහම්බෙන් වෙන්න බෑ. මේ ගුණ ටික ඕනෙමයි. මොකද අහම්බෙන් වෙන්න බෑ කියන්නේ බෙලක් අයට වයස අනුව මේක වෙන්න පුළුවන් කියනවා. ඥානය අනුව වෙන්න පුළුවන් කියනවා. එහෙම එකක් නෑ මේක. ඥානය හැදුවෙත් නීවරණ තමයි. ඥානය නිර්මාණය කරෙත් දැනුම නිර්මාණය කරෙත් කවුද? නීවරණ. එතකොට මෙන්න මේ කතාව දැනගන්න ඕනේ. මොකද මේ අද පැහැදිලි කරගන්න තියෙන දෙවෙනි පබ්බේ, මේ දෙවෙනි පබ්බේ ඊට වැඩිය මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැරි වෙනවා. තමන්ගේ බොරුව වැඩිනා, පණ්ඩිතකම වැඩිනා. තේරෙනවනේ? පණ්ඩිතකම වැඩිනම් ඔය කියන ධර්මයක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ තමන්ගේ පණ්ඩිතකමෙන් අටවා ගත්තේ බොරුව. ඒක නීවරණ හදලා දීපු උගුලක්. දැන් ඒ தත්ත්වය අහක් වෙන්න ඕනේ ධර්මීය ගැන ඉගෙන ගන්න ගියා. දැන් ඒ විදිහට දැන් භාවනාවකින් එතකොට නීවරණ යටපත් වුණාම ඇත්තටම ලක්ෂණය තමයි නීවරණ වලින් බිහි කරන්නේ අකුසලය. අකුසල් 10 නැති වෙනවා. දැන් සමත භාවනාවෙන් කරන්නේ නීවරණ වලින් අකුසල් නීවරණ යටපත් වෙනවා කියන්නේ අකුසල් 10 නැති වෙනවා. අකුසලයේ නැති තැන තියෙන්නේ සැප දුක නැහැ. මොකද අකුසලයේ දුක, කුසලයේ දුක නැහැ. එහෙනම් දුක රඳාපවතින්නේ අකුසල් 10 මතයි. නීවරණ යටපත් වෙනකොට අකුසල් 10 නැහැ. එහෙනම් දුක නැහැ. ඔන්නයේ නීවරණ යටපත් වෙලා දුක නැති තැන අවබෝධ කරගත්ත එක තමයි ආලාර කාලාම කරේ, උද්ධකාරාම පුත්‍ර කරේ. හැබැයි මට්ටම් දෙකක්. අකුසලයේ නැති තැනක් දුක නැති තැනක් හොයාගත්තා. ඒ දුක නැති තැනේ තව තවත් ඉස්සරහට යන්න එක එක අවස්ථා හොයාගත්තා. එතකොට දුක නැති තැනේ නීවරණ නැ නැති තැනමයි දුක නැත්තේ. ඒක හරි. ඒක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්ම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. නීවරණ නැති තැන දුක නැහැ. නීවරණ යටපත් කරන්න පුළුවන් ක්‍රම ඒකෙහි ඉඳ බුදුහාමුදුරුවෝ දේශනා කරා 40. ඒ 40 සමත කමටහන්. මෙන්න සමත කමටහන් වලින් කරන්නේ මොකද්ද? හරියට කරොත් නීවරණ යටපත් වෙනවා. එතකොට දුක නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ නීවරණ නැතුව දුක නැති වුණාම උනාට ඒක පවත්වගෙන ඉන්න පුළුවන් ස්වરૂපය පවතින කාලය අල්පයි. මේ කාලේ වැඩි කරගන්න තව තව මේ නීවරණ යටපත් වෙලා ජීවත් වෙන්න පුරුදු වීම පුහුණු වීම තමයි සමත භාවනාව. ඒ පුහුණුවේ අවස්ථා මූලික ස්වરૂප දෙකක් තියෙනවා. එකක් තමයි රූපාවචර ස්වરૂපය හා අරූපාවචර ස්වરૂපය. අරූපාවචර ස්වરૂපය. එතකොට රූපාවචර හා අරූපාවචර ස්වરૂපය කියන්නේ නීවරණ යටපත් කරගත්ත මානසික තත්ත්වයේ අවස්ථා දෙකක්. ඒවත් ධම්ම, ආත්ම වෙච්චි ධම්මමයි. හැබැයි මේ ධම්මවල රූපාවචර ධ්‍යානයේ ධම්ම තියෙනවා. ඒ ධම්මවල නීවරණ කියන ධම්ම නැහැ. නමුත්
අනික් ධම්ම ආත්ම වෙලා යාට. එතන අනික් ධම්ම ආත්ම වෙලා. එහෙනම් රූපාවචර ධානය තුලත් ධම්ම ටිකක් තියෙනවා ආත්ම වෙච්චි. ඒකේ ප්‍රබලම දැන් රූපාවචර ධානයේ ආත්ම වෙච්චි ධම්ම ටික තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන්නේ. ආත්ම වෙලා කියන්නේ මගේ වෙලා. එතකොට අරූපාවචර ධානයේ වෙනකොට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ඒ ඔක්කොම නෑ ආත්ම වෙලා. ඒවත් අනාත්ම වෙලා. උපේක්ඛා, ඒකාග්‍රතාව කියන එක ආත්ම වෙලා. මේ ඔක්කොම ධම්මේ. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන්නේ ධම්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන්නේ ධම්මම. සිත තුල හටගන්නේ. එතකොට ඔය කියන සමත භාවනාව තුළින් එතකොට නීවරණ යටපත් වුණාම ලැබෙන ඵලය තමයි අර ධ්‍යාන කියන්නේ. ධ්‍යාන ලැබෙන්නේ නැහැ නීවරණ යටපත් වුණ ඵලියට. ධ්‍යාන කියන්නේ නීවරණ යටපත් කරගෙන තව දුරටත් පුහුණුවකින් ලබා ගත යුතු ඉහළ ප්‍රතිඵලයක්. ඒව නොදන්න අය තමයි නීවරණ යටපත් වුණාම ධ්‍යාන දිනනවා කියන්නේ. ධ්‍යාන කියන්නේ නිවර්ණ යටපත් වෙච්ච තැන පහළ වෙන එකක් නෙමෙයි, එතන ඉඳලා ලබා ගන්න පුළුවන් එකක්. එහෙනම් දැන් නිවර්ණ වලින් වහනවා නිවන විතරක් නෙමෙයි, රූපාවචර ධ්‍යානත් වහනවා, අරූපාවචර ධ්‍යානත් වහනවා, නිවනත් වහනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙනම් මේ මට්ටම නිවර්ණ කියන මට්ටම සමාධි ශික්ෂාව තුළින් නිවරණ නැති මට්ටම ලබා ගත යුතුයි. නිවන් දකින්න සමාධි ශික්ෂාවක් ඕනේ එහෙනම්. හැබැයි රූපාවචර ධානය ලබා ගැනීම තුල තියෙන්නේ සමාධි ශික්ෂාවේම ඉදිරි දියුණුවක් විතරයි. දැන් උද්ධකාරාම පුත්‍ර ආලාර කාලාම පෙන්නපු දුක නැති තැන ලබා ගන්න ශික්ෂා දෙකයි තියෙන්නේ. මොනවාද ඒ ශික්ෂා දෙක? සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව. දැන් සමාධි ශික්ෂාවෙන් නීවරණ යටපත් කරනවා, ඊට පස්සේ දුක නැහැ. සීල ශික්ෂාවෙන් නීවරණ වලින් කායික හා වාචිකව වැඩ ගන්න එක රකින්නවා. ඒ රැකලා තමයි සමාධි ශික්ෂාවට සුදුසුකම් ලබන්නේ. එතකොට දැන් ඔය දෙක සම්පූර්ණ වෙලා දුක නැති තැනකට යනවා. තාවකාලිකයි ඒක. එතන නීවරණ යටපත් වෙලා වෙනත් ධම්ම ටිකක් ආත්ම වෙලා. ධම්ම ගොඩක් ආත්ම වෙනවා. ඒවැන් ප්‍රබල ධම්ම තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන්නේ. දැන් මෙතන ඉන්නේ වැඩි හරියක් කොහොමද නිවන් දකින්න යන්නේ? ලංකාවේ ඉන්නේ බෞද්ධ නිවන් දකින්න මොනවද කරන්නේ? කිල් රකින්නෙත් නෑ. නීවරණ වලින් වැඩ ගන්නවයි කියන්නේ. රැක්කත් පන්සිල් විතරයි. කෝ සියලු පවුර දුරු කරන්න මහන්සියක් තියද? ඒවා මානව හිමිකම් නේද? එතකොට මානව හිමිකම් නම් නීවරණ හිමිකම්. ඒවා නොකර ඉන්න බැරි කමම දුක නේද? ඒක කරේ නැත්නම් නේද දැන් දුක? ඒ කියන්නේ කොහොමද? නීවරණ වලින් වැඩගත් ප්‍රමාණය වැඩි හින්දා. මේ නීවරණ වල හැටි එහෙමයි. ඉස්සෙල්ලා වැඩ ගන්න උදව් වෙනවා. ඊට පස්සේ නීවරණ තුලම තියෙනවා. ඒකෙන් වැඩ ගන්න නැත්නම් දුක උපදෝන එකක්. ඒකෙන් හින්දා උපාසක උපාසිකාවන්ට මොනවා හරි කියෙව්වේ නැත්නම් ඒකම දුකයි. තේරුණානේ? ඇයි ඒ හත්වෙනි අකුසලයේ නීවරණ වලට අයිති? ඒකෙන් මෙච්චර කල් ගත්තේ වැඩ ප්‍රමාණය අනුව ඒක නොකර ඉන්නකොට දුක එනවා. ඒක තමයි මොනවා හරි හොඳ හෝ නරක ඕන දෙයකට පුරුදු වුණොත් ඒක නැත්නම් දුකයි. දුක ඇති කරන්නේ අකුසලයි. දුක කොහෙද තියෙන්නේ? එතන අකුසලෙ තියෙනවා. එතන නීවරණ තියෙනවා. දැන් මේ ධම්මානුපස්සනාව ඉගෙන ගන්නකොට මෙහෙම දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කරන්නේ අර සමත භාවනා ක්‍රමයකට නෙමෙයි.
සමත භාවනාවේ දක්ෂතාවය වෙන්නේ භාවනා කරන්න යන්නේ සමත භාවනාවක් පවතින්නේ උපත්ති ඉන්ද්‍රියයි වලින් මනෝ ඉන්ද්‍රිය හරහායි. මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් තමයි නීවරණ යටපත් කරන්නේ සමත භාවනාව. හැබැයි මනෝ ඉන්ද්‍රියෙන් නීවරණ යටපත් කරන්න යනවා නම් ඊට කලින් අනික් ඉන්ද්‍රිය ටික අක්‍රිය වෙන්න ඕන. මේක තමයි සමත භාවනාවේ ක්‍රමය. මේක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ශ්‍රුතවත් ආශ්‍රාවකයෙක් වෙන්න බෑ. තමන්ට හිතුව බොරුවක් ධර්මයේ වෙනුවෙන් හරි කියලා විශ්වාස කරන කෙනෙක් වෙනවා. එතකොට සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? මනෝ ඉන්ද්‍රිය පුහුණු කරනවා, මොනවා හරි ජප කරලා. ඒකත් භාවනාවක්. ඒ ජපය කොච්චර වේගවත් වෙන්න ඕනද, කෙරෙන්න ඕනද කියනවා නම් කාලයක් කරලා කරලා අනික් ඉන්ද්‍රිය වලින් ඇහැ, කන, නාසය, දිව, කය එවෙන් වැඩක් ගන්න නැති තත්වයට අර ජපය වැඩි වෙන්න ඕන. මෙනෙහි කිරීම වැඩි වෙන්න ඕන. ඉතින් තෑන කාලයක් මහන්සි වුණොත් නිකම් මහන්සි වෙන්න බෑ. ඒකටත් අර නීවරණ වලින් වැඩ ගන්න එක නවත්තලා මහන්සි වෙන්න ඕනේ. දෛනිකව වැඩ ගන්න එකෙන් නවත්තන්න ඕනේ කායික වැඩ හා වාචික වැඩ. දැන් එන්නේ එහෙම කරගෙන කවුරු හරි කෙනෙක් අර මොනවා හරි සමත නිමිත්තක් අරගෙන සමත භාවනා ක්‍රමයක් අරගෙන ඒක මෙනෙහි කරලා නීවරණ යටපත් කරනවා. ඒකට නීවරණ යටපත් වෙනකොට සමත භාවනාවෙන් తాවකාලිකව සිදුවෙන දෙයක් තමයි අනික් ඉන්ද්‍රිය පහ පංච ඉන්ද්‍රිය తాවකාලිකව අක්‍රියයි. එතකොට අක්‍රිය වෙනකොට වෙන්නේ ඇහැහරහා නීවරණ හටගන්න බෑ. ඒකින්ද සමත භාවනාව හැම වෙලෙම කෙරෙන්න ඕනේ ඇහැ වහගෙනයි ආධුනිකයෙ පුරුදු වෙන්නේ. අරූපාවචර ධානා මට්ටමක් වගේ එක විතරයි ඇස් අරගෙන සමත භාවනාව කියන ඒවා තියෙන්නේ. ඒවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඒවා නෙවෙයි, කරොත් බොරු වැඩ. කරන්න සුදුසු ගමන් නැහැ. ඒවා ඇත්තටම කරානම් කරලා තියෙන්නේ ගිහියෙක් නෙවෙයි. ඒ අරුභාවචර ධානයක් වැඩෙන්නේ නම් ගිහියෙකුට සුදුසු ගන්න නැහැ ඒකේ. මොකද සුදුසු ගන්න නැහැ කියන්නේ ගිහියා කියන්නේ කවුද? නීවරණ වලින් කායික හා වාචික වැඩ ගන්න මිනිහෙන්නේ. තේරුණා නේද? අයගොල්ලන්ගේ පඬිත් ගමරනේ අපිට පුළුවන් කියලා අර සුදු ගොඩු කියනකොට හිතෙන්නේ. තේරුණා නේද? ධර්මයේ නොදන්න ගමින් ඔය හිතෙන්නේ. එතකොට එහෙම අය තාපසයෝ. තාපසයෝ කියන්නේ ඔය කායික හා වාචිකව වැඩ ගන්න අය නෙමෙයි. තේරෙනවා නේද? තව මිනිස්සු එක්ක කතා කරන අයත් නෙමෙයි. දැන් එන්නේ එහෙම ಗುಣ තියෙන්න ඕනේ අර විදිහට යන්න නම් උඟක් ඉහාට යන්න. නීවරණයට පත් කරන්න නෙමෙයි මේ කියන්නේ. ඊට එහා මට්ටම් වලට යන්න සමත භාවනා. දැන් ඔය தත්ත්වයේ උඩ ඒ සමත භාවනාවක් කරපුවම එතකොට පංච ඉන්ද්‍රියන් අක්‍රිය වෙනෝනේ తాවකාලිකව. බුදුහාමුදුරුවෝ කරන්නේ ප්‍රඥා ශික්ෂාවක් කියලා අවුදු ශික්ෂාවක් දෙනවා. ප්‍රඥාව කියන්නේ අවබෝධ වීම. සමාධිය කියන්නේ නරක යට ගැනීම, නීවරණ යටපත් කිරීම. එහෙනම් ප්‍රඥා ශික්ෂාවේදී නීවරණ යටපත් කරන්න ඕනේ මුලින් දෙවනුව නීවරණ යටපත් වෙච්ච ගුණ තියෙන්න බෑ, ධානා ගුණ තියෙන්න බෑ. දෙවනුව නීවරණ එළියට එන එක නිරීක්ෂණයකටපත් වෙන්න ඕන. එතකොට තමයි අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට වතුරක උභාගෙන යට උභාගෙන ඉන්න එකක් මොකද්ද කියලා නැතින් තද කරගෙන ඉන්නව කවුරු හරි දියා. කකුලෙන් පාගෙන වතුරේ ඉන්නවා. දිය යට තියෙනකම් මොකද්ද ඒ තියෙන්නේ කියලා අවබෝධ වෙනවද? එන උඩට එන්න ඕනේ නේද? දැන් ඔන්න ඔය ක්‍රමය තමයි බුදුහාමුදුරෝ මේ නීවරණ නැති කරලා ධම්ම අනාත්ම කරන රටාව එන පිළිවෙල
මෙන්න මේ ක්‍රමයට තමයි ගන්නේ සමත ක්‍රමයේ නෙමෙයි. දැන් සමත භාවනාවෙන් කරන්නේ පංච නීවරණ සම්පූර්ණ යටපත් කරා. ඉතින් යට තියෙනවා එච්චරයි. බුදුහාමුදුරු පෙන්වන්නේ ඒකම කරනවා. පංච නීවරණ යටපත් විය යුතුමයි. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ ආර්ය විනය නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන විනය ධර්මයේ තියෙන ආර්ය විනය කියනවා. එතකොට මේ ආර්ය ධර්මයේ තුල මුලින්ම නීවරණ යටපත් විය යුතුයි. දෙවනුව නීවරණ යටපත් වෙන්න නැතුව එළියට ආ යුතුයි. ඔන්නක තමයි වෙනස. හැබැයි නීවරණ වලින් උඩට එන්න අරින්න ඕනේ මේ වැඩ ගන්න නැතුව ඉන්නත් ඔන්න ඒ දෙක වෙන්න ඕනේ. එතකොට මේකේ මූලික අමාරු දේ නීවරණ යටපත් කිරීමයි. ඊට මූලික අමාරු දේ නීවරණ යටපත් කිරීම. ඊට වැඩි අමාරු දේ මොකක්ද? උඩට එන නීවරණ වලින් වැඩ ගන්න නැතුව ඉන්න එක. එතකොට උඩට එන නීවරණ වලින් වැඩ ගන්න නැතුව ඉන්නේ කොහොමද කියන එක තමයි ධම්මානුපස්සනාවේ පළවෙනි පබ්බෙන් කියන්නේ. ඒක ගිය මාසේ කියා දුන්නා. මොකද්ද උඩට එන නීවරණ පහ ගැන මොකද්ද ධම්මානුපස්සනාවේ ඔයගොල්ලන්ට කොළයකුත් දුන්නා. ඉති අධ්‍යත්තං වා කාමච්ඡන්දං අත්තිමේ කාමච්ඡන්දංති පජානාති. තේරෙන මෙච්චර කල් කරේ මොකද්ද? කාමච්ඡන්දේ පදේට නැටුවේ එක. තේරෙනනේ. දැන් එයාට සිදු වෙනවා කාමච්ඡන්දය එන්නත් ඕනේ. ඒක විදර්ශනා ඥා ප්‍රඥාවෙන් නිරීක්ෂණය වෙන්නත් ඕනේ. ඇලින් ගැටින් නොවෙන්නත් ඕනේ. ඇලින් ගැටින් වුණා කියන්නේ නීවරණ වලට බලයක්. තේරුණානේ. දැන් මේක මනෝ ඉන්ද්‍රිය හරහා නීවරණයට පච්චරගෙන කාටවත් කරන්න බෑ. සමත භාවනාවෙන් කරන්න බෑ. ඇහැ හරහා නීවරණයටපත් වෙලා මේක කරන්නත් බෑ. කන හරහා නීවරණයටපත් වෙලා කරන්නත් බෑ. ඒවා බැරි වැඩ. මේ කටයුත්ත කරන්න පුළුවන් එකම තැනකදී කියලා බුදුහාමුදුරු පෙන්වනවා. කය හරහා එන අර මුණක නීවරණයටපත් වුණොත්. තේරුණානේ. තන මනෝසාරහයන ආරමුණක නීවරණයටපත් වුණාට කරන්න බෑ. එහෙමනම් මේ වැඩේ නිකන් වෙන්න ඕනේ ආලාර කාලාමට. උනේ නෑ කවදාවත්. ඒකින් ආලාර කාලාමගේ ධර්මයේ තුල උද්දකාරාම පුත්‍රගේ ධර්මයේ තුල ප්‍රඥා ශික්ෂාවක් නෑ. සමාධි ශික්ෂාව විතරයි. ඒ කියන්නේ නීවරණයටපත් කරලා ගත්තේ ප්‍රතිඵල ටිකක් විතරයි තියෙන්නේ. තේරෙනවද? බුදුහාමුදුරන්ගේ ශාසනය තුල එහෙම නැහැ. නීවරණ යටපත් කරලා විතරක් ප්‍රතිඵල නෙමෙයි. යරප මුලින් යටපත් කරලා දෙවනුව එළියට එනකොට නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ කරගත්තේ ශික්ෂාවකුත් තියෙනවා. එතකොට නිරීක්ෂණයෙන් අවබෝධ කරගන්න ශික්ෂාව තමයි ප්‍රඥා ශික්ෂාව. එහෙනම් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික ඔක්කොම තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි. සමාධි ශික්ෂාව තුලවත් නෙමෙයි. සීල ශික්ෂාව තුලවත් නෙමෙයි. ඔයගොල්ලන්ගේ උගත්කම තියෙන්නේ නිකං ආමිෂ පින්කම තුල. මේ ප්‍රඥාව කියන්නේ උගත්කම නෙමෙයි. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දෙයින් මේ භාවනාවට කිසි උදව්වක් වෙන්නේ නැහැ. ඇයි? ප්‍රඥාවයි උගත්කමයි අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒක මං කිව්වා ඒක හින්දා හැමෝම භාවනා කරන්න ඕනේ මෝඩය වගේ කියලා. මුල ඉඳලම කිව්වා. ඒ කිව්වේ අර තමන්ගේ පඬිතුකම මේ ප්‍රඥා ශික්ෂාවට ගැලවෙන්නේ නැහැ. ඒක නැති කරන එක. මෝඩකම ඊට වැඩිය ගැලපෙනවා. මොකද හේතුව නීවරණ යටපත් කරන්නවත් බැහැ අර පඬිතුකම හින්දා. මොකද සමාධි ශික්ෂාවත් පණ්ඩිතකම තුල නැහැ. උගච්චම තුල නැහැ.
තියෙන උගත්්‍යම නැති වෙන ශික්ෂාවක් සමාජ ශික්ෂාව කියන්නේ. එහෙනම් ඔය කියන උගත්්‍යන් ටික ඔක්කොහෙ හොයද වැඩ කරන්නේ? වැඩ කරන්න පුළුවන් කොහෙ මොන ශික්ෂාව තුල විතරද? ඔයගොල්ලන්ගේ දැනුම වැඩ කරන්න පුළුවන් මොන ශික්ෂාව තුලද? සීල ශික්ෂාව තුල විතරයි. තේරෙනවනේ? දැනුම බිඳුව වෙන්න ඕනේ සමාජ ශික්ෂාවෙදී. දැනුමත් තියාගෙන සමාධියකුත් වැඩුණාමට කියන්නේ බොරු කතා නේද? ඒ බොරු කතා. තමන් හදාගත්තේ බොරු. තේරෙනවනේ? සමාධියක් තියෙන තැන අඩු ගන්න තමන් ගැහණිය කියලා තේරෙන්න බෑ. ඒක දැනුමක්. ඒ උනාට යසර තියෙන්නේ මට හතරවෙනි ධ්‍යානය තියෙන ගැහණිය කියලා. ඒකයි මොකද්ද? ඈ? බොරුකාරයෙක් නේද? අන්න දැනුමෙන් හරස් වෙනවා ඒවා. දැන් දැනුම මෙතෙන්ට අදාළ නැහැ. සමාධි ශික්ෂාව තුලින් කරන්නේ දැනුම අහක් කරනවා. දැනුම එක ගනුදෙනු නෑ. නීවරණ යටපත් වුණාම දැනුම අහක් වෙනවා. නීවරණ එක තමයි මේ දැනුම තියෙන්නේ. දැනුම කියන එක ආම ලෝකයේ තියෙන ආම්පන්නයක් විතර, ආභරණයක් විතරයි. දැනුම තියෙන්නේ ආම ලෝකයේ විතරයි. බ්‍රහ්ම තුල දැනුමක් නැහැ. උගත්්‍යම උගත් බ්‍රහ්මයෙක් නැහැ. තේරෙනවනේ? ඒක හින්දා මෙතන මේ වරද්ද ගන්න බෑ. භවනාව තුලින් ලැබෙන්න ඕනේ ප්‍රතිඵලයි ඔයගොල්ලන්ගේ හදාගත්තේ බොරුවයි අතර වෙනසක් තියෙනවා. ඒක මේක දැනගෙන කරන්න ඕනේ. නැත්නම් කරන්නේම බොරු. බොරුවට වයසට යනවා භවනා කරලා. තේරෙනවනේ? මේ ප්‍රඥා ශික්ෂාව ඊට වැඩිය ගැඹීර වෙනවා ඊගාවට. එවෑම් බොරු දේවල් දරාගෙන ධර්මයේ විකෘති වෙලා නිකන් මැරලා යනවා. තේරෙනවනේ? ඊට වැඩිය හොඳයි පන්සිල් රැකගෙන නිකන් හිටියන්. අර ඒ එහෙම විකෘති කරගන්න නැතුව. ඒක හිඳයි අර ඉස්සර මේ ශාසනේ සද්ද නැතුව ඉන්න දුන්නේ. තේරෙනවනේ? එක එක්කෙනාට මේ විකෘති වැඩ කරන්න ගියාම තමන්ට වෙන හානිය වැඩි වෙනවා. අර්ථකතන වලට ගිහිල්ලා. දැන් කොහොම හරි නීවරණ යටපත් වෙලා දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥා ශික්ෂාව තුල කරන්නේ අර මනෝ ඉන්ද්‍රියෙන් නීවරණ යටපත් කරන්නේ නැතුව ඒ වෙනුවට කාය ඉන්ද්‍රිය පුහුණු කරමු. මේ කාය ඉන්ද්‍රිය පුහුණු කරගන්නකොට තමයි සතර සතිපට්ඨානය කියන වචනයක් එන්නේ. කාය වේදනා චිත්ත ධම්ම. එතකොට මේ කාය වේදනා චිත්ත ධම්ම තුල වේදනා කියන්නේ ධම්මයක්. එතකොට ඉතිරි ධම්ම ටික තමයි අවසානේ තියෙන්නේ. කාය වේදනා චිත්ත ධම්ම. එතකොට වේදනාව කියන්නේ ධම්ම වල සුවිශේෂී ධම්මයක් පමණයි. එතකොට කයෙන් ඇති වෙන සිතක ධම්ම එක තමයි මේ ගනුදෙනුව කල යුත්තේ කියන එකයි මේ. ternary ඇහෙන් ඇති වෙන සිතක ධම්ම එක මේ ගනුදෙනුව කරලා නිවනක් හොයන්න බෑ. නිවනක් ලැබෙන්නේ නෑ කාටවත්. කණෙන් එන අරමුණක මේ කටයුත්ත කරලා වේදනා චිත්ත ධම්ම වඩලා නිවනක් නෑ කියනවා. දැන් කයෙන් එන අරමුණක මේක කරන්න නම් කයෙන් එන අරමුණක් තනි කරගන්න වෙනවා. කය කියන්නේ විශාල ඉන්ද්‍රියක්. එතකොට විශාල ඉන්ද්‍රියත් තුළ සිත් පහළ වෙන්න පුළුවන් කයේ හැම තැනම. එහෙනම් කයනුපස්සනාවට ඉස්සෙල්ලම තමන්ගේ කයෙන් සුදුසු එක ස්ථාන කිහිපයක්, ස්ථාන එකක් හෝ කිහිපයක් තෝරගන්න ඕන. දැන් එහෙම හොයාගත්තේ ඒවා තමයි කමඨහන් කියලා තියෙන්නේ. එතන සක්මන් භාවනාවේදී ඒ ස්ථාන දෙක වෙන්නේ යටිපතුල් දෙකයි. දැන් යටිපතුල් දෙකෙන් එන වේදනා චිත්ත ධම්ම ගැන නිරීක්ෂණය තමයි ඔය කමඨහන් භාවනා කරා කියලා කරයි. නැතුව මේක ඉගෙනගෙන කරන්න බුණ එකක් නෙමෙයි. ඒකයි මෝඩය වගේ කරන්න කිව්වේ. ඔය නිරීක්ෂණය කරේ මොකද්ද? ඒ මොහොතේ පොළවේ ස්පර්ශ වෙනකොට, යටිපතුල පොළවේ ස්පර්ශ වෙනකොට ඇති වෙන වේදනාවයි පහළ වෙන සිතයි ගැන නිරීක්ෂණය තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ
ඒක ගැඹුරට ගියාම තමයි සිත තුළ ධම්ම වේදනාව කියන එක අප්‍රකට වෙනකොට උපේක්ඛා සහගත වෙනකොට එතකන් මේ අනිත් ධම්ම වලට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ වේදනාව. ඒකෙන් හින්දා ඔයගොල්ලන්ට උපදෙස දුන්නේ කොහොමද මෝඩය වගේ කරන්න කොච්චර කල් කරන්න නිදිමත හැදෙනකම් කරන්න ඔන්න මූලිකදී. ඊට පස්සේ නිදිමත ඉක්මවන්න ආන්න නිදිමත ඉක්මවපුවාම අර ගත්තේ කායික කමඨහනට ගත්තේ කායික අරමුණේ වේදනාව කියන චෛතසිකයේ බල බිඳිලා වේදනාව ධම්මයක් ඒක නැති වෙලා නෙමෙයි බල බිඳිලා කියන්නේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි දෙකට දෝලණය වෙන එක අඩු වෙනවා. එන වේදනාවේ උපේක්ඛා සාගත වේදනාවට එනවා. තේරුණානේ? ඒකෙනුත් තව එහාට ගිහිල්ලා මේ උපේක්ඛා සාගත වේදනාවේ තියෙනවා ස්වરૂප කය හරහා එනකොට ස්වરૂප තුනක්. දැන් මුලින්ම භවනාවේ එන්නේ මේ උපේක්ඛා ගුණේ එනවා නිකම්ම කායික රුදාව නැති වෙලා කායික සනීපෙ නැති වෙලා. තේරුණානේ? ඒක පළවෙනිදී. ඒක තමයි ඒක ඉඳගෙන හිටියත් එහෙම වෙනවා. කාලයක් පුරුදු වෙනකොට ඉස්සෙල්ලා ඉඳගෙන ඉන්නකොට රිදෙනවා. කාලයක් පුරුදු වුණොත් රිදෙන එක ගණන් ගන්න නැතුව යා. ගිහිල්ලා 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 ඒක උපේක්ඛා වෙනවා. ඔන්නේ ස්වરૂපයෙන් තමයි මුල්ම භාවනාව. ඒක භාවනාවක් නෙමෙයි. ඒක ජිම්නාස්ටික් පුහුණුවක් වගේ පුහුණුවක්. ඒක හින්දා මෙතන ඉන්න අයටත් ඔන්නේ පුහුණුවක් බෑ පෙලක් අයට. මොකද හේතුව? පෙන්ෂන් නැනගම් පුටු උඩ නිදාගෙන. දැන් මොකද වෙන්නේ? අර මුල් පුහුණුවට ඇවිදලා උපේක්ඛා වෙනකන් ඇවිදින්න පුළුවන් පුහුණු වෙන්න ඕනේ. ඉතින් ඒක පුහුණු වෙන්න ගියාම මොකද වෙන්නේ? ඒක බැරි නම් ගන්න. දැන් ඒකටම අවුරුදු කීයක් ගත වෙන්නද සමහර අයට? ඒ කියන්නේ පළවෙනි මට්ටම. වේදනාවේ පළවෙනි මට්ටම. මේක මේ ව්‍යායාම කරලා ලැබෙන ඵලය භාවනාව නෙමෙයි මේ. තේරුණානේ? ඒ අය බොරුවට හදනවා මට ආතරයිටිස්. යාර මොකද පරපරණ පුරුද්දේ පුටු උඩ නිදාගන්න. බොරු ධර්ම විකෘති කරලා ලෙඩ බොරු ලෙඩ හදාගෙන ඒවා කියලා ප්‍රදර්ශනය කරලා අර පුහුණුව ලබන්නේ. අඩු ගන්න ඇවිදින්නවා පුහුණු වෙන්නේ. ඒකට ඇවිදලා පුහුණු වෙනවා උපේක්ඛා සහගත වේදනාවට. ඒකේ පළවෙනි අවස්ථාව. ඊට පස්සේ කමඨහණෙන් කරන්නේ දෙවෙනි එක. අරග කායික පුහුණුවකින් ලැබෙන එක. දැන් ඒ කායික පුහුණුව ඇවිද ගන්න බැරි කාටත් ඒකට කම්මැලිය කාට කවදාවත් එන ওই භවනාවක් සාර්ථක වෙන්නේ නැහැ. තේරෙනවනේ? ඒකට බොරු අර්ථකථන දීලා ලෙඩ කියලා වෙන ඒවා කියලා මේ විකෘති කරගත්ත මිනිසුන්ට එතකොට කමටහන පළ දෙන්නේ නැහැ. ඒක වල දෙන්න අවුරුදු ගාණක් විතර යනවා. ඒ කාලේ අහක. තේරෙනවනේ? ඊට පස්සේ ඔය කමටහනේ සතිය පැවැත්වීමෙන් දෙවැනි උපේක්ඛා වේදනාවට එනවා. ඒ කය තුලින් එන අර කමටහන පවතින මොහොතේ දැනෙන වේදනාව ගැන මම මේ කියන්නේ. ඒ මොකද්ද? සාමිස අදුක්කම සුඛ වේදනාව. සාමිස කියනකොට නීවරණ නැ තියනවා කියන්නේ. තේරුණානේ? දැන් නීවරණ එක්ක කයෙන් එන අරමුණෙත් තියනවා දුක්ඛ වේදනාව. නීවරණ වලින් හදන්න පුළුවන් දුක්ඛ වේදනාවක්. කයේ අරමුණයි. නීවරණ වලින් හදන්න පුළුවන් කායික අරමුණේ සුඛ වේදනාවක්. එතකොට නීවරණ වලින් කායික අරමුණක සුඛ වේදනාවක් ඇදුවොත් ඒකට කියනවා සාමිස සුඛ වේදනාව. තේරුණානේ? ඒ වගේම නීවරණ වලින් කායික අරමුණක දුක් වේදනාවක් හදන්න පුළුවන් ඒක කියනවා සාමිෂ දුක්ඛ. ඔය හොරට මට ආතරයිටි මට ප්‍රෙෂර් හින්දා දොස්තර මහත්තයා ඇවිදින්න එපා කියන එක තැන තියෙන්නේ මොකද්ද? අඩිය තියෙනකොට තියෙන්නේ එන්නේ මොකද්ද? නීවරණ වලින් හදපු සාමිෂ දුක්ඛ වේදනාව. තේරුණානේ? උන්දට ඉතින් පුළුවන් ද භාවනාවක් කරන්න? ඒක රානම් මෙච්චර කල් කරලා තියෙන බොරුව නේද? බොරුවට රස්තිය අදු ගහලා. නීවරණ වලට තැන. තේරෙනව නේද? එනකොට භාවනා කමටහනේ සතිය පවත්නකොට
අර නීවරණ තියනවාන යටපත් වෙලා නැහැ. නමුත් නීවරණ වලින් හදන වේදනා ස්වરૂපය දුක්ක වෙන්නෙත් නැතුව සුඛ වෙන්නෙත් නැති වෙනවා. ඕක ටිකක් දියුණුව. මේ භාවනාවේ ආරම්භයේ හැටි. ඒක එතකොට නීවරණ වලින් හදන වේදනාව එතෙන්දී සාමිෂ අදුක්කම සුඛ කියනවා. තේරෙනවනේ? දැන් ඊට පස්සේ ඔන්න ආය ඊට පස්සේ භාවනා කරනවා. ඔය කමඨහන තුල මෙහෙමනම් නීවරණ යටපත් වෙනවා. එහෙනම් නීවරණ යටපත් වෙනකොට වේදනාවල් 3ක් 6ක් නැතුව යනවා. කයෙන් ඇති වෙනවා වේදනාවල් 9ක්. ස්වરૂප 9ක් තියෙනවා කයට ඇති. ඇහැට ස්වરૂප 9ක් නෑ 6යි තියෙන්නේ. ඒකත් දැනගන්න ඕනේ. ඒගොල්ලන්ගේ 230 කිනෝප කිලෝ ගන්නට තියෙන වේදනා ස්වરૂප 9ක් දක්වා ගිය හැකි. නමුත් ඇහෙන් පේන අරමුණකට, කනෙන් ඇහෙන අරමුණකට, නාසයෙන් දැනෙන අරමුණකට, දිවෙන් දැනෙන අරමුණකට යන්න පුළුවන් උපරිම වේදනා ස්වરૂප 6යි. ternary මනසෙන් එන අරමුණකට යන්න පුළුවන් උපරිම ස්වરૂප 6යි. හයිදීන් එනම් මේ කය විශේෂයි. ඒකයි මේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කය මේ සතිපට්ඨානෙම අවබෝධ කරගත්තේ. තේරෙනවනේ? ඔය මට්ටම් දෙක ඔය මෝඩය වගේ කමටහන් වැඩුවා නම් ඔය මට්ටම් දෙක යනවා නේ. පඬිතිය වගේ කරා නම් තව වෙනකම් ඕක කරව ගිහිල්ලා නේ. තේරෙනවනේ? නිකන් රත්ති අදු ගහනවා සුදුරේ දියඳගෙන ඉන්නේ. ඒ පඬිතකම. අර මෝඩය වගේ කරොත් එහෙම වෙන්නේ නැහැ. ඔය මට්ටම් දෙකට යනවා. එතකොට නීවරණ සහිතව නීවරණ එක උපේක්ඛා සහගත නේ අදුක්කම සුඛ වේදනාවට එනවා. කයේ ඒ කායික අරමුණ මතක තියාගන්න. මේ මම මේ කතා කරන්නේ සක්මන් කරනකොට ඔළුවෙන් දැනෙන දේ ගැන නෙමෙයි. හොන්දෙන් දැනෙන දේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. තේරෙනවනේ? ඒවා අදාළ නැහැ. ඒවා ඔය කියන නරකම වේදනා ටික තමයි තියෙන්නේ. නීවරණ එක තියෙන වේදනා තමයි තියෙන්නේ එතකොට. මේ කියන්නේ මං කමටහන පවතින මොහොතේදී අර කකුල බිම ස්පර්ශ වෙනකොට එතන ඇති වෙන වේදනාව ගැන පමණයි. ඒක විතරයි මේ කමටහනේ මුලින් වැඩෙන්නේ. වෙන තැන් වල ඒවා වැඩෙන්නේ නැහැ මුලින්. දැන් නීවරණ යටපත් වුණොත් ඒ වේදනා ස්වરૂපය සාමිෂ කියන්නේ ධර්මයේ නිර්ආමිෂයි. ඔන්න නීවරණ නැති තැන වේදනාවේ ස්වરૂපය මොකද්ද? නිර්ආමිෂ කියන අලුත් මට්ටමකට එනවා. නිර්ආමිෂයි. නිර්ආමිෂ කියන්නේ සාමිෂ කියන්නේ නීවරණ වලින් උදව් තියෙන්න ඕනේ වේදනාව ජනිත වෙන්න. තේරෙනවද? දැන් ඔයගොල්ලන්ට ඔය ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට කකුල රිදෙනවා. ඔය කකුල රිදෙන එක සාමිෂයි. මොකද හේතුව? සාමිසයි කියන්නේ නීවරණ වලින් හදලා දීපු වේදනාව. වේදනාව කියන්නේ තනි ධම්මයක්. ඒ ධම්මය වේදනා ස්කන්ධය කියලා කියන්නේ වේදනාවට අනික් ධම්ම එකතු වෙලා කරන විකාර ටික. තේරෙනවනේ? දැන් අහලා තියෙන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, එහෙම නේද? වේදනාව කියන්නේ එක ධම්මයක්. ඒ ධම්මේ වටා එකතු වෙනව හරියට අර මන් ඇමති වටා එකතු වෙනව වගේ, ජනාධිපති වටා එකතු වෙනව වගේ, අර දෙතිස් කතා කරන උපාසිකාව වටා එකතු වෙනව වගේ, ඒකට කැමති අනික් එව්වෝ. තේරෙනවනේ? ඒ වේදනා ධම්ම වටා, වේදනාව කියන ධම්මේ වටා, ඒකට උඩගෙඩි දෙනෙව්වෝ ටිකක්, තව ධම්ම ටිකක් ඉන්නවා. තේරෙනවනේ? ඒ ධම්ම නරකම ධම්ම ටික තමයි පංච නීවරණ. තේරෙනවනේ? නීවරණ කියන ධම්ම අරක වේදනාවට උඩ ගෙඩි දීලා හදන්නේ මොකද්ද? සාමිෂ දුක් වේදනාව, සාමිෂ සුඛ වේදනාව. කයෙන් එන අරමුණේ හදන්නේ මොකද්ද? කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා, ওই ටික හදන්නේ ওই නීවරණ තමයි. තේරෙනවනේ? එහෙනම් දොස්තර නිර්මාණය කරේ ඔය රිදෙනේවා ගැන අධ්‍යයනය කරපු එක්කෙනා නේද දොස්තර?
දොස්තර නිර්මාණය කරේ කවුද? ඔය වේදනාව නිර්මාණය කරපු එකමයි. කායික වේදනාව නිර්මාණය කරපු එක කවුද? පංච නීවරණ. එහෙනම් දොස්තර නිර්මාණය කරපු එක කවුද? එහෙනම් ඔයගොල්ලන්ට තවදුරටත් දොස්තරගෙන් මේ ප්‍රඥා ශික්ෂාවකට උදව් ලැබෙයිද? බෙහෙත් වලින් උදව් ලැබෙයිද? නැතුව ඒ වුණාට කොච්චර කිව්වා නැහැ දිච්ච ගමට යන්නේ තෙන්ටම නේද මේක වඩා වඩා? ඈ? මොම ඉතින් කරන්න පුළුවන් වෙයිද? මැරලා යනවා මිසක් ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙන්න බෑ. තේරුණානේ? ඒක දැනගෙන ඉන්න ඕනේ මේ දෙක. දැනුමේක නිවනක් නෑ. දැනුම තියෙන්නේ නීවරණ තියෙන තැනක විතරයි. තේරුණානේ? ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දෙයත් එක්ක භාවනාව එහෙනම් කිසි සම්බන්ධයක් නෑ මෙතනින් එහා. එහෙම කරන්න ගිය හැමදැනම ඔයගොල්ලෝ පිටිපස්සට යනවා. එහෙනම් ප්‍රඥා ශික්ෂාව වැඩින්නේ නෑ. මග නවතිනවා. මොකද තමන්ගේ පණ්ඩිතකම. තේරුණානේ? එහෙම එහෙම පණ්ඩිතකම තියෙන අයට බුදුහාමුදුරුවෝ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකී. අශෘතවත් අන්ධ පෘථග්ජනී. තේරුණානේ? ඇයි මේ ධර්මය දන්නේ නැහැ? අශෘතවත් කියන්නේ දහලා නැහැ. දන්නේ කොහෙද? තමන් ඉගෙන ගත්ත එක. ඒකින්ද මෙතන මේ විද්‍යාව එක්ක හෝ ඉගෙන ගත්ත සිල් ශාස්ත්‍රයක් එක්ක මේ ප්‍රඥා ශික්ෂාව සම්බන්ධ කරන්න එපා කියලා. සම්බන්ධ කරපු කෙනා අනාත වෙනවා. තේරුණානේ? මේ භාවනාව සම්බන්ධ කරගත්ත මිනිහා අනාතයි. එතනින් එහා යන්න බෑ යාට. මොකද බුදුහාමුදුරන්ගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක ගුණ එතෙන්දි ගන්න වෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොකද්ද කියලා දැනගන්න ඕනේ ඉතින්. දැන් ඊට පස්සේ ওই කයෙන් එන අරමුණේම නීවරණ ටික යටපත් වුණොත් වේදනා තුනක් උපදිනවා. ඒකට කියවන නිර්ආමිෂ වේදනා. තේරුණානේ? ආන්න ඒක කාය ඉන්ද්‍රියට ආවේනිකයි. ඒ කියන්නේ නිර්ආමිෂ කියන්නේ මේක සත්‍ය ස්වરૂපය. තේරුණානේ? අර වගේ බොරු වැඩ නැහැ. නීවරණ කරපු බොරුව නැහැ එතන. තේරුණානේ? දැන් ඒකත් ඔයගොල්ලන්ට ඔය භාවනාවේදී අත්දැකලා තියෙනවා. මේක අත්දැකපු නැති දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. ඔය කමට අහන්නේ ධාතු ගුණ ප්‍රකට වෙලා ඒ ධාතු ගුණයකට ඇලීම් ගැටින් අඩු වෙනකොට ඒ කමටහන තියෙන මොහොතේ දැනෙන කායික පිනායෑම, කයෙන් පිනවා යෑම, ආන්න ඒක නිරාමිෂ සුඛ වේදනාවයි. තේරුණානේ? ධාතු ගුණය දැන් ධාතු ගුණයක් විදිහට කයේ ඒ අරමුණක දැනිලා ඒ එතෙන්දී ධාතු ගුණය තමන්ට අකමැති ස්වරූපයෙන් තියෙනවා නම් ඒ කියන්නේ තදගතියට තමන් අකමැති. ඒ අකමැති කැමැත්ත තීන්දු වෙන්නේ තමන් මතයි. නැතු තදගතිය ඔක්කොටම අකමැති කියන එකක් නෙමෙයි. තේරෙනව නේද? පිච්චෙන ගතිය, රත් වෙන ගතිය ඔක්කොටම අකමැති වෙනවා කියන එකක් නෑ. තේරෙනව? තමන් ඒ මොහොතේදී ඒ දැනෙන ධාතු ස්වરૂපයට අකමැත්තක් දැක්වුවොත් ආන්න එතන ඇතිවෙන ඒ අකමැත්ත තුලින් අර ධාතු ගුණයෙන් ඇතිවෙන වේදනා ස්වરૂපයේ අදුක්කම නිරාමිෂ දුක්ඛ වේදනාව. තේරුණානේ? එතන ඒ දුක තිබුණාට නීවරණ වලින් හදපු දුකක් නෙවෙයි. නීවරණ යටපත් වෙලා හැදිච්ච දුක. එතන නීවරණ යටපත් වෙලා හැදෙන්න දුක හදන්නේ කවුද? ඒ ධම්ම විපය දුක හදන්නේ. ඒ නීවරණ යටපත් වුණාම දුක හදන්නේ දිට්ඨියයි දැක්මයි. තේරුණානේ? දැක්ම හදන්නේ කවුද? තමන්ගේ අතීත චර්යාව තුලින් ගත්ත අවබෝධ. තේරුණානේ? දැන් ඔන්න ඔතන තමයි භාවනාවේ දැන් අර නිර්ආමිෂ තත්ත්වයටම ගෙනහලා කායෙන් එන අරමුණේ වේදනාව. තේරුණානේ? නිර්ආමිෂ තත්ත්වයට ගෙනාට තමන්ගේ පරණ හැදිච්ච කම අනුව මෙතන වැරදි දිට්ඨිය වලින් ඒක දුකක් කරගන්න. හැබැයි ඒ දුක බිහි කරන්නේ නීවරණ නෙමෙයි. තේරුණානේ? ඒ දුක බිහි කරන්නේ දිට්ඨිය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඔබට කියනවා මිත්‍යා දෘෂ්ටිය. තේරුණානේ?
දැන් දුක බිහි කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. සුඛ බිහි කරන දිට්ඨිය කම්මසගතාකාමා දිට්ඨිය. එහෙනම් තමන්ගේ පණ්ඩිතකම තමයි මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ. කොහොමද බලන්න පණ්ඩිතකම මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ? අර උගත් දැන් ඔන්න අත හිරි වැටෙනවා. මේක ධාතු ගුණයක්. එතකොට අත හිරි ගතියක් දැනෙන්නේ භාවනාවේදී දැනනකොට නීවරණ යටපත් වෙලා. ඒ ධාතු ගුණයක් දැනෙන්න බෑනේ නීවරණ තියෙද්දි. තේරණානේ. එතකොට තමන්ගේ පණ්ඩිතකමෙන් දිට්ඨිය තුලනේ පණ්ඩිතකම තියෙන්නේ. මේක තීන්දුවක් ගන්නවා. මේක අංශභාගයේ රෝග ලක්ෂණ. ආන්න මිත්‍යා දෘෂ්ටි. තේරණානේ. දැන් ඔහොම කොච්චර ඔයගොල්ලන්ගේ ඔය කියන සුදුරෙද්දක් කඩාගෙන භාවනා කරනකොට මිත්‍යා දෘෂ්ටිය භාවනා කමටහනේ ආපු ගාන ගණන් කරන්න පුළුවන්ද? ඒ තමන්ගේ නැහැ පරණ නැහැදිච්ච ගම හින්දා නෙවෙයිද? පරණ බොරු පණ්ඩිත ගම හින්දා නෙවෙයිද? තේරුණානේ. එතකොට නිර්ආමිස දුක් වේදනාව බිහි කරන්නේ මිත්‍යා දෘෂ්ටියයි. හොඳට මතක තියාගන්න. ඒක අපේ මේ කරන කායනුපස්සනා භාවනාවේදී බිහි කරන්නේ නිරාමිස දුක් වේදනාව කයෙන් දැනෙන ධාතු ගුණයක ගැටිලයි. තේරෙනවනේ. නිරාමිස දුක් වේදනාව එහෙනම් බිහි කරන්නේ කොහොමද? අර කයෙන් දැනෙන ධාතු ගුණයක ඇලිලයි. තේරෙනවනේ. ඇලුනොත් ඒ ධාතු ගුණයේ ගැළ මම දැන් කමටහන දුන්නේ කොහමද ඔයගොල්ලන්ට? හැමදාම බණ කිව්වෙ මොකද්ද? ඔව් ධාතු ගුණ ලබා ගන්න ඒවැ ඇලෙන්න ගැටෙන්න එපා. ඇලිච්ච හැටි එන්නේ නිර්ආමිෂ දුක් සුඛ. ගැටිච්ච හැටි එන්නේ නිර්ආමිෂ දුක. තේරෙනවා නේද? ඒක වැඩි වෙලා තමයි අර දොස්තර පස්සේ යන්නේ. ලේ මුත්‍ර පරීක්ෂා කරන්නේ ඊට උංගක් පස්සේ. එතකොට භාවනාවක් නැහැ. තේරෙනවනේ. දැන් ওই දේ තමයි හැමෝටම උනේ. වෙන්නේත් ඉදිරියේ ඔකමයි. මොකද ඒ ඔක්කොම වෙන්නේ මොකටද? සෘතවත් ආර ශ්‍රාවක ගුණ අඩු වෙනවා. පණ්ඩිතකම වැඩි වෙනවා. දැන් ඕකෙත් නිරාමිසත් ඔය ධම්මානුපස්සනාව වඩන මට්ටමකට වැඩෙන මට්ටමකට යන්න නම් නීවරණ පබ්බේ වැඩෙන්න යන්නත් අර කයෙන් යන කයෙන් දැනෙන අරමුණේ නිරාමිස සුඛ වේදනාව තිබිලා හරියන්නේ නැහැ. නිරාමිස දුක් වේදනාව තිබිලා හරියන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? නිරාමිස අදුක්කම සුඛ වේදනාව හරහා ගිහිල්ලා තියෙන්න ඕනේ. ආන්න ඔන්න ඒ සුදුසුකම ලැබුවම අර ලාමාණ පස්සනාය නීවරණ පබ්බේට වැදෙන්න සුදුසු කමක් වෙනවා. තේරුණාද? එහෙනම් මේ වේදනා නමය පාස් කරන්න ඕනේ කමට අහන්නේ. ඒක උප්පත්තියේම මනුස්ස කමෙන් මැලවිලා තියෙන වේදනා තුනක් කායිකව. මොනවද? කායික දුක, කායික සුඛ, කායික අදුක්කම සුඛ. ඕක බල්ලටත් තියෙනවා, හරකටත් තියෙනවා, මනුස්සයටත් තියෙනවා. තේරුණා නේද? ඒකෙන් ඉස්සෙල්ලා ඔය කියන කමටහනට අදාළ කායික ක්‍රියාපද්ධතියේ අපේක්ෂා සහගත සිතට යන්න ඕනේ. කියන්නේ වේදනාවට යන්න ඕනේ. තේරෙනවනේ. ඒක පුරුදු වෙන්න බෑ. අර බොරු අර මං කියන මේ පිපුඩ නිදාගත්තේ ඇයි? ඒක පුරුදු වෙන්න ඕනේ. එයා අඩිය කියන්නේ කොහොමද? අනේ බෑ. මොකද ලැබෙන්නේ? නිකම් නිකම් කායික දුක. තේරෙනවනේ. ඔය කෝලං කරන අය කී දෙනෙක් ඉන්නවා? ඒකෝල මහක්ුණා නම් ඔයගොල්ලන්ගේ අවුරුදු කීයක් කරලාද? එතකොට එතන අවුරුදු ගාණක් අහක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කමටහන හරියට ගිහිල්ලා නීවරණ යටපත් වෙනකම් කරනකම් අරක නීවරණ හදන සාමිස සුඛ ඒ කමටහන අරමුණේ සාමිස දුක දෙකට දෝල්නේ වී හොයන. තේරෙනවනේ. ඒ අය තමයි අර නිකම් පා වුණා කියන්නේ. මොකද හරි අතින් ඇල්ලුවා කියන්නේ. තේරෙනවද? නීවරණ හදලා දීපුවා. නීවරණ තමයි අර අල්ලපු එක හදලා දීපුවා. ඇට සැකිලියක් කියනවා කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඇට සැකිලි
කියනවා කියන්න බෑ නිකම්ම කායික ස්වરૂපෙදී අර නීවරණ වලින් හදපු උබුලේ තවත් එහාට යන්න ඕනේ නීවරණ යටපත් වුණා නිර්ආමිෂ තත්ත්වයට එන්න ඕනේ තේරුණා නේද නිර්ආමිෂ තත්ත්වයේ සුඛ වේදනාව අර නිර්ආමිෂ තත්ත්වයට එනකොට ඔය කාය කාර්මුණක කාය ධාතු වෙන්න ඕනේ ඒ තේරණ තැන ධාතු වෙන්න ඒ ධාතු වලට ඇලෙනොත් නිර්ආමිෂ සුඛ වෙනවා ගැටුනොත් නිර්ආමිෂ දුක්ක වෙනවා ඇලින් ගැටින් නැති තැනකදී වේදනාව අහිම් වෙනව නෙවෙයි වේදනාවට වෙන්නේ මොකද්ද වේදනාව කියන ධම්මය නිර්ආමිෂ අදුක්කම සුඛ වෙනවා තේරෙනවනේ හැබැයි නිර්ආමිෂ අදුක්කම සුඛ වේදනාවත් ආත්ම වෙලාද මගේ වෙලා තේරෙනවනේ ඒ කියන්නේ තව භාවනාව සම්පූර්ණද නෑ ධම්මා අනාත්ම වෙලා නෑ තව තේරෙනවනේ ඔන්න ඔතන ඉඳලා තමයි විපස්සනා වටන්නේ තේරෙනවනේ ඔතන ඉඳලායි විපස්සනා පටන් ගන්න එහෙනම් ධාතු ගුණ ප්‍රකට වෙච්ච තැන නෙමෙයි විපස්සනාව තියෙන්නේ කොහෙද තියෙන්නේ අර ධාතු ගුණ වලට ඇලෙන්න ගැටෙන්න නැතුව කයෙන් දැනෙන ඔය අරමුණු වලට ඇලෙන්න ගැටෙන්න නැතුව ඉඳලා ලබා ගන්න දැනුම ඒ කියන්නේ අවබෝධය ඒකෙන් ලබා ගන්න ඔය බහුලීගත වීමෙන් ලැබෙන ඵලයත් එකයි මේ ගනුදෙනු තියෙන්නේ තේරුණානේ ඒක හොඳට මතක තියාගන්න දැන් ඊට පස්සේ නිර්ආමිෂ අදුක්කම සුඛ වේදනාවට ගියාට පස්සේ එයා ඒ තැන පාස් වෙනවා ඒ කියන්නේ හැම වෙලෙම තියෙන්නේ තියෙන්නේ නැත්නම් මොකද වෙන්නේ ගාව අර කමඨහනම තුල අරක සදාකාලික නිත්‍ය වෙන්නේ නැහැ නිර්ආමිෂ අදුක්කම සුඛ වේදනාව අර ධාතු ගුණේ මල්ලලා ඔන්න එක වෙලාවක නිර්ආමිෂ සුඛ එනවා ඒ කියන්නේ ධාතු ගුණේට ඇලෙනවා ගාව දැන් ඇලියෙන් ගැටින් නැති තැනක් පාස් වෙලා තියෙනවා අතීතයේ. තේරෙනවා නේද? වර්තමානයේ වුණාට තව භාවනා කරනකොට ඒ ගුණේ තියෙන්නේ නැහැ කාටවත්. වෙන්නේ මොකද්ද? අර සාමාන්‍ය විදිහට අර ධාතු ගුණේක අලුතෙන් ගැටින් නිර්මාණය වෙනවා. අලුතෙන් ඇලීම් නිර්මාණය වෙනවා. නැත්නම් වෙන අලුත් ධාතු ගුණයකට යකට අලුත් ගැටින් ඇති කරනවා. අලුත් ඇලීම් කොට මොකද වෙන්නේ ඉස්සෙල්ල පහස් වෙලා තියෙනවා එයාට අර මුල් අවස්ථාව මොකද්ද නිරාමිස අදුක්කම සුඛ වේදනාවට පත් වෙච්ච අවස්ථාව දැන් අර දිනුනු වෙච්ච සතියට පුළුවන් අන්න අර අවස්ථා නිරීක්ෂණයෙන් ඉන්න තේරුණා නේද නිරීක්ෂණයෙන් ඉන්නකොට මුල් ඒක මේ මුල් නිරීක්ෂණය දැන් නිරාමිස සුඛ දැනෙනකොට භාවනාවේදී හරි සතුටක් දැනෙනවා කය පිනා යනවා තේරෙනවනේ ඔය නිරාමිස සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව එක තමයි අදුක්කම නිරාමිස අදුක්කම සුඛ වේදනාව එක තමයි හත්වෙනි බොජ්ජංගයේ ගොඩ නැගෙන්නේ කවදා හරි බොජ්ජංග වෙන්නේ ඕක ඔය වේදනා ස්වરૂපයයි මොකද හත්වෙනි බොජ්ජංගයේ හඳුන්වන්නේ කොහොම සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ එහෙනම් මේක අමුතු මේ ඉන්ද්‍රජාලයක් වෙන්න බෑ කයෙන් තේරෙන අරමුණක තියෙන එකක් කියලා දැනගන්න. ඒකෙන්ද ඒ අරමුණ තුල තියෙන වේදනා ස්වરૂපයක් කියලා දැනගන්න. තේරෙනවද? නැත්නම් තමන්ට පහළ වෙච්ච එකක් බෑ. ඥාන පහළ වෙච්ච එකක් නෙමෙයි මේ. තේරෙනවද? ඒ වර්තමාන අරමුණේ තියෙන දෙයක් වෙන්න ඕනේ මේ සියලුම ඥාන කතා ටික. නැතුව මේ අමුතුන් ගෙනත් දෙනෙක් කෙනෙක් නෑ මේක. හිතාගෙන ඉන්නේ මට මෙහෙම වුණා. ඒවා බොරු කතා. තේරෙනවද? කමටහන තුලයි මේ හැම එකක්ම වැදින්නේ. ඊළඟට දැන් අර ඔහොමම ගිහිල්ලා කොච්චර අර භාවනාවේ දක්ෂ වුණත් එයා අතනින් පිටිපස්සට යනවා. පිටිපස්ස මොකද? නිර්ආමිෂ තත්ත්වයට ආවේ කොහොමද? නිර්ආමිෂ තත්ත්වයට ආවේ නීවරණ යටපත් වෙලානේ. තේරෙනව නේද? දැන් ඒ භාවනා කරනකොට කොච්චර එහෙම හැකියාව තිබිලා අර නිර්ආමිෂ තත්ත්වයට ගිහින් අතීතයේ භාවනා කරාද තේරෙනවනේ වර්තමානයේ භාවනා කරනකොට හැම අවස්ථාවකම වගේ නැවත නැවත ආදෝලනය වෙන්න පටන් ගන්නවා නීවරණ ඇති හා නීවරණ නැති මට්ටමට තේරෙනවනේ ඇයිද නැහැ යාට පුරුද්දක් තියෙනවා නීවරණ නැති එකෙත්
අරමුණක් ගැන යාගේ අවබෝධයක් තියෙනවා. කමඨහනත් එහෙම පුරුදු වෙලා තියෙනවා. නමුත් ඒකේ හැමම සදාකාලිකව පිහිටන්නේ නැහැ. ඒ නීවරණ වල බලයෙන් හින්දා නැවත පිටිපස්සට එනවා. එතකොට නීවරණ වලින් හදන වේදනාවටපත් වෙනවා. මොකද්ද වේදනාව? සාමිෂ සුඛ, සාමිෂ දුක. කොහෙන්ද හදන්නේ මේ? කමඨහන තුල. ඇහෙන් එන අරමුණ තුල නෙමෙයි මේ කතා කරන්නේ. තේරෙනවද නේද? අනික ඉන්ද්‍රිය වලින් එන අරමුණු ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ කමඨහන තුල විතරයි. කයේ ඔළුවේ කොන්දේ ඒවත් නෙමෙයි. හැබැයි ඔළුවේ කොන්දේ වුණත් ඒක වෙන්න පුළුවන් එතන ධාතු ගුණ ප්‍රකට වෙන විදිහව. තේරෙනවද නේද? කමඨහන බහුලීගත වීම තුල මේ ශාරීරියේ ඕන තැනක මේ ධාතු ස්වරූපයකටපත් වෙන එක ඒක හැටියක්. ඒ සෑම තැනකටත් මේක අදාළයි දැන්. මොකද්ද? නිර්ආමිෂ සාමිෂ බේදී වේදනාව. තේරෙනවනේ? සාමිෂ තියෙනකොට නීවරණ තියෙනවා. තේරෙනවනේ? දැන් ඔන්න අපි හිතමු ඔහොමම ගියාම දැන් එයා දක්ෂ වෙනවා මුලින්ම ඔය මෝඩය වගේ ඔය කමටහනම සක්මන කරනකොට අර කයෙන් එන අරමුණ වල ධාතු ගුණ එක්ක කයේ විවිධ අවස්ථා වල ධාතු ගුණ පෙන්නලා දැනිලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳ පුරුදු වෙලා නැවත නැවත අලුතෙන් එන එකට ඇලීම් ගැටීම් ඇති වෙනකොට නීවරණ වල සැබෑ තත්වය අවබෝධ වෙනවා. ඕකට තමයි ඉස්සෙල්ලා මෙහෙනම් කායික අරමුණක තමයි ඉති අධ්‍යත්තං වා කාමච්ඡන්දං අත්තිමේ කාමච්ඡන්දං ච බජානාති. ඒ කියන්නේ ඇත්තටම කාමච්ඡන්දය කියලා හඳුනගන්නේ මොකද්ද අපි? හඳුනගන්නේ අර සාමිෂ දුක් සුඛ වේදනා. තේරුණානේ? සාමිෂ සුඛ වේදනාව හඳුනගැනීමේ දක්ෂතාවය උඩ තමයි අර අවබෝධයට යන්නේ. ඕක දැන් තමන් ඉගෙනගෙන යන්න බෑ. ඒකයි මං කිව්වේ මෝඩය වගේ කරන්න. තේරුණානේ? මෝඩය වගේ කරපුවම ලැබෙන ඵලය මේක. ඔය කමඨහනේ සතිය පැවැත්වුවම ලැබෙන ඵලයක් ගැන කියන්නේ. නැතුව මේක ටියුෂන් ගිහිල්ලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. තේරුණානේ? දැන් මේ කියා දෙන්නේ මොකටද? ඔයගොල්ලෝ මෙතෙක්කල් කරලා ඔය පඬිතකමින් කරන බොරු නවත්තන්න. දැන් මේ එක එකම හදාගෙන ඉන්නවනේ. මෙන්න මේකයි කියලා එහෙම ධම්මානුපස්සනාවක් නැහැ. තේරෙනවනේ? ළමං හදාගත්තේ ඒක බොරුවක්. එතකොට ඔහොම ගියාම තවත් මේ භාවනාව බහුලී කත කරපුවාම යා දක්ෂ වෙනවා. දැන් අර සමත භාවනාව වගේ නෙවෙයිනේ මේක. අනික ඉන්ද්‍රිය මරලා නෙවෙයිනේ මෙතෙන්ට ගියා අපි. ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා. එහෙමනේ මේ භාවනාවේ වෙන්නේ. මතක් වෙනවා, අනික ඉන්ද්‍රියත් වැඩ. තේරෙනවනේ? අර කායින්දියේ මේ ගති ලක්ෂණය, නිර්ආමිෂ සාමිෂ භාවයේ මේ වේදනා ස්වરૂපයේ වෙන්කරන දක්ෂ වෙන්න වෙන්න ඊට පස්සේ කාලයක් යනකොට ඇහෙන් එන අරමුණට වෙන්න පුළුවන්, කනෙන් එන අරමුණටත්, නාසයේ දිව නම් ඒක අදාළ නැහැ එච්චර. මොකද එච්චර ප්‍රබල ඉන්ද්‍රිය නෙවෙයි. ඒවා වැඩ කරන්නේ විශේෂ අවස්ථාවලදී විතරයි. දැන් දිව කියන එක වැඩ කරන්නේ දිවෙන් සිත් පහළ වෙන්නේ, ජීවහා ඉන්ද්‍රිය වැඩ කරන්නේ කනකොට විතරයි. තේරෙනවනේ? ගඳ සුවඳ කියන එක මේ මනුස්සයන්ට මේ ප්‍රබල ඉන්ද්‍රියක් නෙවෙයි. එච්චර ප්‍රබල නැහැ. තේරෙනවනේ? ඒත් උපාසිකාවන්ට නම් අමනුස්සකමින් ප්‍රබල වෙලා තියෙනවා. මොකද වැඩියෙන් සෙන්ට් ඕටි කරලා සෙන්ඩ් අර ඒව ගහන්න පුරුදුලා එක එකහාගේ සුවඳ දන්නවා. ඉස්සර සුදු පිටු පේන්න කලින් ඔයි දැන් ඒ වගේ වතින. එතකොට ඒ වගේ ප්‍රබල ඉන්ද්‍රිය දින ඔය සර්පයන්ට වගේ ඉව තිනවා කියන්නේ. තේරෙනවනේ? ඉව කියන එක හදන්න පුළුවන් පුරුදු කළ මිනිසුන්. ඒ පුහුණු වෙන්න ඕනේ. නැත්නම් මනුස්ස මට්ටමේ මේ නාසය කියන ඉන්ද්‍රිය ප්‍රබල නැහැ. තේරෙනවද? එහෙනම් නීවරණ වලට බලේ නැහැ. ප්‍රබල නැත්නම් බලේ නැහැ. ඒකෙන් හින්දා ඇහෙන් කනින් එන අරමුණු වලත් ආන්න ඊට පස්සේ අර කයේ හරියට මේ දේ පුහුණු වුණොත් ඇහැට එන අරමුණ තුල කාමච්ඡන්දේ නිර්ආමිෂ සුඛ නිරාමිෂ දුක ව්‍යාපාදේ එනකොට මේක වෙන්නේ දුක එන්නේ. තේරෙනවනේ? ඔය ස්වરૂපය හඳුන ගන්න පුළුවන්. ආන්න එක තමයි ධම්මානුපස්සනාවේ පළවෙනි එක. තේරෙනවනේ? ඕක දැනගෙන කරනවා නෙමෙයි. දැනගෙන කරන්න නම් යන්න එපා. මම මේක කරන්න ඕනේ, මං හඳුන ගන්න ඕනේ, ඒ වැඩේ කරවත් ඔව් අංගොඩට යන්න. තේරෙනවනේ? මං කියුවේ කමඨහනේ ලැබෙන ඵලයක් ගැනයි මේ කියන්නේ. නිකන් පඬිතුමා කරන්න යන්න එපා.
තේරෙනවනේ මෝඩයා වගේ කමටහන වඩන්න ඔය කියන එක තමයි වෙන්නේ වැඩුවනම් තේරෙන්නේ තේරෙනවනේ තමන් හිතලා කරලවත් නැහැ මේකේ එහෙමනම් බුද්ධත්වයේ කියන්නේ අපි හිතන එකක් නෙවෙයි තේරෙනවනේ බුදුහාමුදුරුවෝ දෙන්නේ ආය ඔයගොල්ලන්ට අලුතින් දෙයක් හිතලා කරන්නද එහෙම එකක් නැහැ කමටහන තුල හැම එකක්ම වෙනවා හරියට තමන් දක්ෂ වෙන්න ඕනේ කමටහන හරියට භාවිතා කරන්න තේරෙනවනේ එහෙනම් මේ තියෙන සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ කමටහන භාවිතා කිරීමේ තියෙන දැක ගන්න පුළුවන් ලක්ෂණ ටිකයි. තේරුණානේ? ඔන්න දැන් පළවෙනි පියවර කියන එක තේරෙන්න ඇති මේ වේදනානුපස්සනාව වැඩිලා තමයි එහෙනම් මේ ධම්මානුපස්සනාවට යන්නේ. චිත්තානුපස්සනාව කියන එක 아무ත දෙයක් නෙවෙයි. සිතේ ස්වરૂපය ධම්ම ආත්මෙකි ධම්මානුව වෙනස් වෙනවා. තේරුණානේ? දැන් සිතේට බලයක් නැහැ මොකක්වත්. සිතේට ඌමනාවකුත් නැහැ මොකක් කරන්න. සිත නිකම්ම නිකන් දෙයක්. තේරෙනවනේ ඒ සිත හරියට හාමු වගේ වලව්වේ ධම්ම කියන ඒවා වලව්වේ වැඩ කරන සේවකයා වගේ හාමුට නෙමෙයි කැපී පෙනෙන්න ඕනේ කාටද ඈ වැඩ කරන ඌට තේරෙනවනේ ඒ කියන්නේ මේ සිත නෙමෙයි මෙතන ප්‍රබල සිත තුළ ආත්මවෙකි ධම්මයි. එතකොට චිත්තානුපස්සනාව කියන්නේ වඩා ප්‍රකට වෙච්චි ආත්මවෙකි ධම්ම 16ක් ගැන කියනවා. ඒ 16න් 6ක් විතර ඔයගොල්ලන්ට අදාළ නැහැ. මොකද ඒවැය අවසානයේ තියෙන්නේ අනාත්මවෙකි ධම්ම සිත් තියෙනවා. තේරෙනවනේ? එතකොට ඒ අදාළ නැමේ 16 ආකාරයේ දකින්නේ කවුද? රහතන් වහන්සේ. ඔයගොල්ලන්ට අදාළයි ආත්මවෙකි මුල් චිත්තානුපස්සනාවේ තියෙන තුන හතරක් මුලින් මොනවද මේ වෙලාවේ ලෝභය තියෙනවා ලෝභ සහගත සිතක් ඒකට ආත්ම වෙලා තියෙන්නේ ලෝභජයිත්‍ය ඒ ඊට පස්සේ ඒක තිබුණාට තියෙන වෙලාවේ දැනගන්න ඕනේ නැති වෙලාවේ නැහැ කියලා දැනගන්නත් ඕනේ තේරෙනවද නේද ඔය ඔක්කොම වෙන්නේ අර මං කියපු අදුක්කම සුඛ වේදනාවට කායික වේදනා ගිහිල්ලා නවයෙම පාස් වුණොත් විතරයි ඒකයි මේ අනුපිළිවෙලක් දීලා තියෙන්නේ. තේරෙනවනේ නැතුව මේක එක එක බොරුවට පාඩම් කරලා කියෝලා ජප කරලා වැඩෙන එකක් නෙමෙයි කියන එක දැනගන්න. කමඨහනත් තුල යන අනුපිළිවෙලක්. එතකොට චිත්තානුපස්සනාව එච්චර වැදගත් වෙන්නේ නැත්තේ මොකද හේතුව? ඒක තුල තියෙන්නේ ධම්ම අභ්‍යන්තරයන් නෙමෙයි ධම්ම හදපු ආරූඪයක්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. දැන් වතුර පිරිසුදු වතුර තියෙනවා භාජනයක. ඕකේ දැන් ඒ වතුර ටිකට කවුරු හරි කහපාට මොන හරි දිය කරනවා. එතකොට වතුර ටික කහපාට වෙනවා. ඇත්තනම් වතුරද කහ පාට දිය කරපු ද්‍රව්‍යේද? ආන් මේ වගේ එකක් තමයි චිත්තානුපස්සනාවෙන් කියන්නේ. තේරෙනවා හිතේ ස්වභාව 아무ත දෙයක් නැහැ ප්‍රභාස්වරයි. නමුත් හිත තුල හටගත්තේ ලෝභය කියන ධම්මය හුඟක් ආත්ම ගුණයෙන් වැඩි වුණොත් ඒක ලෝභ සහගත සිතක් වෙනවා. තේරෙනවනේ එතන ලෝභ සහගත ලෝභය කියන ධම්මය ආත්ම ගුණයේ නැති වුණොත් වැඩි අඩු වුණොත් අලෝභ සහගත සිතක් වෙනවා තේරෙනවනේ එතකොට සිත තුල හටගන්නේ දේශය කියන ධම්මය වැඩියෙන් ආත්ම වුණොත් දේශ සහගත සිත වෙනවා ඒ දේශය ආත්ම ගුණයෙන් අඩු වුණොත් අද්දේශ සිතක් වෙනවා දැන් චිත්තානුපස්සනාවේ තියෙන ඔන්නෝම නේද දැන් මෝහය ආත්ම වෙනකොට වැඩියෙන් මෝහ සාගත සිතක් වෙනවා. හරියට අර වතුරු භාජනයේ පාට එක එක පාට දිය කරනවා. තේරෙනවද? ඒකත් මේක නිරීක්ෂණයකටපත් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕවා මනසෙන් එනේවත් නෙමෙයි. ඇහෙන් එන එක නෙමෙයි. ඔය කමටහන තුල ඇති වෙන සිත ගැනයි ඔය කියන්නේ. තේරෙනවද? ඔය කමටහන ගැනම හිතන ඒවා තමයි. ඒක තුල පහළ වෙන එක. නැතුව මේ අනික කල්පනා වෙන ඒවා වැඩක් නැහැ මෙතෙන්ට. ඒවා සතිපට්ඨානෙට අදාළ නැහැ තව. ඒවා ගොඩක් එහාට යන්න ඕනේ සතිපට්ඨානෙට අන්තර්ගත වෙන්න. තේරෙනවන්නේ අනික ඉන්ද්‍රිය වල නෙවෙයි මේ කායික ඉන්ද්‍රියේ. කයෙන් දැනෙන දේ තුලයි. දැන් ඊගාවට මෙහෙම ගිහිල්ලා ඔය අවසාන මහග්ගත සිත් ඔවා කියන්නේ මොනවද? ඒවා හඳුන ගන්න බෑ. ඔයාලා අපිට පුළුවන් හඳුන ගන්න අර ලෝභ, දේශ, මෝහ තේරෙනවනේ නිදිමත සහිත නිදිමත රහිත
ඕනේද තියෙන මුලින් සිත්වල තීන මිද්දේ කියන නීවරණය ආත්ම උනාව වැඩි අර කමට අහනම ඔය කයෙන් තේරෙන එකම තේරෙනවා අප්‍රකටව තේරෙනවනේ තීන මිද්දේ ආත්ම නොවුනම ප්‍රකට අරමුණක් වෙනවා තේරෙනවනේ ඔය දෙක නිරීක්ෂණයට නිකම් පත් වෙනවා අර මෝඩය වගේ කරපුවා ඉගෙනේ ඕගොල්ලන්ට තේරෙන්නේ දැන් මට නිදිමත ගතිය වගේ එකක් තියෙනවා ටිකක් වෙලා යනකොට ඒක නෑ කියලා තේරෙනවා ඕන්න ඕක තමයි ඔය කියන්නේ තේරුණේ නෑ ඉස්සර එහෙම එකක් නෑ එහෙම හැකියාවක් තිබුණ නෑ පස්සේ ඔය භාවනාව තුලින් ඔය හැකියාවල් ටික එන්නේ තේරෙනවා මොඩේ වගේ කරන්න දැන් ඔන්න ওই විදිහට තමයි මූලිකව ඔය ගිය මාසේ ගියා දුන්න නීවරණ පබ්බේ දැන් අද තියෙන්නේ ඒක නෙවෙයි ඊට වැඩිය ගැඹුරු එක තේරෙනවා නේද දැන් නීවරණ එනකොට අර කයෙන් එන අරමුණ ගම විශ්ෙන්ලා අනික ඕන්නේ නැහැ නීවරණ එනකොට ඒක මේක මට ආපු ඇලීමක් කාමච්ඡන්දේ කියන්නේ ආසාවක් මේක මේක අකමැත්තා මේක නිදිමත ගතිය මේක නොසන්සුන් ගතිය මේක සැකය ඔන්න ඔය පහනේ නීවරණ කියන්නේ තේරුණා නේද ඔය භවනා කරනකොට ඔය ඔවා එන්නේ නැතුව ඒකාකාර භවනාවක් තිබිච්ච කෙනෙක් ඉන්නවද මෙතන ඈ දැන් ඒක ඒ වෙලාවේ හඳුනගත්තොත් තමයි ධම්මානුපස්සනාව වෙන්නේ ඕක ලැබෙන එක හැමෝටම වෙනවා ලැබුණට වැඩක් නැහැ ඒක භවනාව නෙවෙයි භවනාවේ බලය තියෙන්නේ නීවරණ පබ්බේ වැඩෙනුනේ ඒ මොහොතේ පජානාති වෙන්න ඕනේ. තේරුණා නේද? ඔහොම වුණොත් වෙන්නේ ওই නීවරණ ටිකේ බලය උඟාක් අඩු වෙලා යනවා. තේරුණා නේද? දැන් බලය අහක් වුණේ ඉස්සර වගේ යටපත් වෙලා නෙමෙයි. උඩට එන්න ඇරලා නිරීක්ෂණය කරලා දැකලා දැකලා බලය යමි වෙන්නේ. තේරුණා නේද? ඊට පස්සේ දැන් නීවරණ යටපත් වුණොත් ඊට පස්සේ සිත තුළ ආත්ම වෙච්චියව මොනවද කියන එක තමයි ඊගාපබ්බ එහෙන. නීවරණ නැති තැන ආත්ම වෙන ධම්ම මොනවද? තේරුණා නේද? දැන් නීවරණ කරන්නේ දැන් වහනවා. මොනවද? නීවරණට නීවරණ වලටත් වැඩිය බලගතෝ ආත්ම වෙච්ච ධම්ම ටික වහනවා. තේරුණා නේද? හරියට උපාසක අම්මා දුවගේ වැරදි වහනවා වගේ. එහෙනම් ඔයාලනේ එක්ස්පීරියන්ස් තියෙනවා ඔය හැමතැනම. නීවරණවලනේ ඔලින්නේ උපාසක අම්මා බිහි කරන්නේ. වහන්නේ මොනවද? මහත්තයාගේ වැරදි, දුවගේ වැරදි, පුතාගේ වැරදි. තේරුණානේ? එතකොට ඒ වැහුවට කවදා හරි ඇත්ත හෙව්වොත් මොකද වෙන්නේ? යසට අර වැරදි ටික වෙනව නේද? ඒ වගේ තමයි නීවරණ වලින් වහපුවාම නීවරණ වල බලය අඩු වෙනවා මොකද වෙන්නේ නීවරණ කියන්නේ ආත්ම වෙච්ච ධම්ම ටික ඊටත් වැඩිය බලගත්ු ආත්ම වෙච්ච ධම්ම ටික එළියට වෙනවා ternary හරියට භාවනා කරනකොට ඕන කෙනෙකුට ලැබෙන්නේ ඕක තමයි හැබැයි ඒක දැකපු එකෙක් ඉන්නවා නම් එයා භාවනා කරලා නැහැ ඒ මේක කමටහන තුල සිදුවෙන එක. පඬිත කමට කියන්න පුළුවන් එකක් නෙවෙයි මේක. මේක මේ වගේ හරියට. දැන් නීවරණ වලට උපමා දෙනවා බුදුහාමුදුරු. ඒවා උපමා කියන්නේ ඇත්තටම උපමා දෙන්නේ ඇයි? මේවා මේ ධම්මින්ද. මේ ධම්ම විස්තර කරන්න බෑ වචනේ. තේරෙනව නේද? ඒ වචන බිහි කරන්නේ ධම්ම නම් කොහොමද ධම්ම ගැන විස්තර කරන්නේ? ඒ ධම්ම ගැන විස්තර කරන්න පුළුවන් එකම જાතියයි ඉන්නේ කලාකාරය. උන්ට රූප වලින් ධම්ම ඇඳකි නව කතා ලීයකි කවි ලීයකි ධම්ම ගැන. ඒ අමු බොරු. තේරෙනනේ කලාකාරයක ගනුදෙනුවක් නැහැ ප්‍රඥා ශික්ෂාවේ. සාහිත්‍යයක ගනුදෙනුවක් නැහැ. සාහිත්‍ය කියන්නේ ධම්ම ආත්ම වෙච්ච තැනක බිහි වෙච්ච බොරුවක්. තේරුණානේ භාෂාව කියන්නේ ධම්ම ආත්ම වෙච්ච තැනක බිහි වෙච්ච බොරුවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේවට උපමා විතරක් දෙන්නේ. තේරුණානේ උපමාව කියන්නේ ඇත්ත නෙමෙයි. ඇත්ත ගැන කියන අනුමානයක්. තේරුණානේ? එහෙනම්
ඔන්න දැන් පංච නීවරණ වලට බුදුහාමුදුරුව ප්‍රායෝගිකව තියෙන ස්වභාව ධර්මයේ උදාහරණයක් ගන්නවා. වතුර විලක් වගේ. නීවරණ ගත්තොත් වතුර විලේ දැන් පිරිසිදු වතුරේ මොනවද අඩිය පේනවා? යට පේනවා. තේරුණානේ? එතන නීවරණ කරන්නේ එහෙනම් අඩිය වහනවා. අඩිය වහන්න පුළුවන් ක්‍රම පහක් වෙනවා. එකක් තමයි මොනව හරි ඒ වතුරේ මඩ දිය වෙලා තියෙනවා. එතකොට අඩිය පේනවද? ආ ඒක කාමච්ඡන්දේ වගේ. තේරුණානේ? ඒ වතුර ටික රත් වෙලා බුබුලු දානවා. බුබුලු හැමතැනින්ම දානවා නම් නටන වතුරේ අඩිය පේනවද? නෑ. ඒක ව්‍යාපාදේ වගේ කියනවා. තේරුණානේ? උඩ නිකම් උඩින් පාසි වගේ දේවල් දියසෙල් තට්ටුවක් බැඳෙනවා. එතකොට අඩිය පේනවද? ආ ඒක තීන මිද්දේ වගේ කියනවා. මේ ප්‍රායෝගික උදාහරණ. ඊට පස්සේ මේකේ වතුර රැල්ල ගහනවා. කොච්චර හරි රැලි ගහනවා. එතකොට අඩිය පේනවද? නෑ. දැන් ඊට ඒක උද්දච්ච කුක්කුච්චය වගේ කියනවා. තේරුණා නේද? දැන් වතුර මිදිලා තියෙනවා. දැන් අයිස් වගේ මිදුණු ඈ ඒත් පේන්නේ නැන්නේ දඩිය. ආ එහෙනම් ඔය නීවරණ පබ්බේ පස්සේ නීවරණ නැත්නම් මේ නිරීක්ෂණය නම් ඉන්නේ ඊගාට පේන්න පටන් ගන්න ඊට වැඩිය දැඩි ලෙස උපාදාන වෙච්ච නැත්නම් ආත්ම වෙච්ච ධම්ම පහයි. තේරුණානේ? මෙච්චර කල් නීවරණ වලින් කරේ ඒ ධම්ම පහ වහගෙන එහෙනම් සත්‍ය ලෙස නීවරණ වලින් වහන්නේ ආවරණය කරන්නේ දෙවෙනි පබ්බේ තියෙන ධම්ම ටිකයි. දෙවෙනි පබ්බේ තියෙන්නේ මොනවද? ධම්මන් පස්සනයි. ඔය අද දීපත් දීලා තියෙන කොළේ පංචස්කන්ධය. ternary ඒ කොළේ බලන්න පොඩ්ඩක් ඔය. ඒ කොලේ පොඩි වැරද්දක් තියෙනවා මේ ඔකේ අවසානයේ අවසාන පේළියේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කියන වචනේ වැරදි. ඒක වෙනුවට තියෙන්න ඕනේ ඒක කපලා පංච උපාදාන පංචසු උපාදානස්කන්ධේසු කියන එක එන්න ඕනේ. දැන් ඔය මේකේ හැටියට බුදුහාමුදුරු පෙන්නන්නේ මේක ධම්මානුපස්සනාවේ දෙවෙනි පබ්බය. හැබැයි මේ පබ්බයට වැඩෙන්න නම් මේ පබ්බය ගැන නිරීක්ෂණයට විපස්සනාවක් සිදු වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? නීවරණ ටික යටපත් වෙච්චි මොහතා විය යුතුයි. තේරුණා නේද? එතකොට මෙතෙන්දි පැහැදිලි කරන්නේ මේ විදිහටයි. මෙන්න මේකයි මෙතන තියෙන විපස්සනා භාවනාව භාවනා ස්වરૂපය. ඉද වික්කවේ බික්කු මහණෙනි දැන් මේ ඔය කරන ශ්‍රාවකයා ගැන කියන්නේ මෙහෙම සතිපට්ඨානේ වඩන කෙනා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනාය ඉති වේදනා සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාර සමුදයෝ ඉති සංඛාරා අත්තංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්තංගමෝ. ඔන්නෝය පහ ගැන තුන් ආකාරයෙන්, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පහ ගැන තුන් ආකාරයකින් නිරීක්ෂණයකටපත් වෙනවා. තේරුණා නේද? දැන් ඒක මේ තමන්ගේ දැනුමෙන් වෙලා හරියන්නේ නැහැ මේක. අභිධර්ම ටියුෂන් ගිහින් ගත්ත දැනුම මෙතෙන්ට ආදේශ කරොත් උන් දෙය ඉවර වෙනවා. මේක මෝඩය වගේ භාවනා වැඩිමින් ලැබෙන ඵලයක්. තේරෙනව නේද? එහෙම නැතුව පඬිතකම් කරොත් භාවනාවෙන් පිටිපස්සට යනවා. මොකද්ද කියලා බලමු. මේ මෙහෙම පඬිතකම් කරන්නේ ඇයි? කරන්න හිතෙන්නේ ඇයි? හිතෙන්නේ මේ කියන පහ ගැන දන්නේ.
මොනවද මේ කියන්නේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දන්නේ. දැන් පංචස්කන්ධය කියලා නම් කරන්න දන්නවා, ලියන්න දන්නවා, කියන්න දන්නවා, විස්තර කරන්න දන්නවා, ඔක්කොම සම්පප්පලාප. බොරු. ඉතින් ඒ මිනිහා ඒ බොරුව දැනගෙන කොහොමද මෙතනින් එහාට යන්නේ? තේරෙනවද? දැන් පංචස්කන්ධය කියන එක දැනගන්න ඕනේ බුදුහාමුදුරුවන්ගේ ආර්ය විනේ, ආර්ය ධර්මයේ තුල තියෙන පංචස්කන්ධය මොකද්ද? තමුන් මේ විභාග පාස් වෙච්ච පංචස්කන්ධය මේකට අදාළ නැහැ. ඒක විභාග කොමසාරිගේ පංචස්කන්ධය. තේරෙනවද නේද? ඒක ගේකා මේ සාහිත්‍යකාරයෝ ලියපු කෙටි කතා නව කතා වල තියෙන්නේ මොනවද? ඒ සාහිත්‍යකාරයාගේ පංචස්කන්ධය. ඒවා මෙතෙන්ට අදාළ නැහැ. සතිපට්ඨානයට අදාළ ආලාර කාලාමගේ පංචස්කන්ධයත් නෙමෙයි. තේරෙනවා නේද? නිගණ්ඨනාථ බුද්ධ පැහැදිලි කරන පංචස්කන්ධයත් නෙමෙයි. හොඳට මතක තියාගන්න. අද්වේදාන්ත දර්ශන වල තියෙන පංචස්කන්ධයක් නෙමෙයි මේ. වේදාන්ත වල තියෙන පංචස්කන්ධයක් නෙමෙයි. තේරෙනවා නේද? ලංකාවේ පඬිතුල කියන පංචස්කන්ධයක් නෙමෙයි මේක. තේරෙනවා නේද? උගත්තු කියන පංචස්කන්ධයක් නෙමෙයි, කපුවා කියන පංචස්කන්ධයක් නෙමෙයි, උපාසකම්ම කියන පංචස්කන්ධයක් නෙමෙයි. උපාසකම්ම කියන පංචස්කන්ධය මොකද්ද? ඊටාම නැහැදිච්ච එක. වැඩක් නැති එක. ඔය දැන් උපාසකම්මලගේ කටෙන් පිට වෙන්නේ දෙතිස් කතා. අනේ කුණු පංචස්කන්ධේ. මොකද්ද එයා කියන කුණු පංචස්කන්ධේ? එහෙම කුණු පංචස්කන්ධය බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. කුණු වෙන පංචස්කන්ධය දේශනා කරලා නැහැ. දිරණ පංචස්කන්ධය දේශනා කරලත් නැහැ. ඒ උපාසකම්මල හදාගත්තේ කෝලා. ඒවා අර සුදු ගොඩි පෙනෙල්ල හැදිච්චා. තේරෙනවද? උන් ලියපු පොත්වල තියෙන එතකොට බොරු. ඕවා ඉගෙන ගත්ත අයට ධම්මානුපස්සනාව වැඩෙන්නේ නැහැ. තේරෙනවද නේද? එහෙනම් මෙතන ඉස්සෙල්ලාම ඉගෙන ගන්න බුදුහාමුදුරු දේශනා කරේ ඔය පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක. දැන් මතක තියාගන්න මේ තියෙන්නේ මොනවද? ධම්මානුපස්සනාව. එහෙනම් පංචස්කන්ධයේ නේද දාලා තියෙන ධම්මානුපස්සනාව කියන්නේ පංචස්කන්ධයේ ධම්මයක්ද නැද්ද? එහෙනම් පංචස්කන්ධය කියන්නේ ධම්ම පහක් නේද මේ? ඈ? එහෙනම් නැත්නම් බුදුහාමුදුරු ධම්මානුපස්සනාවට දායිද මේක? මේක කය තුල තියෙන එක අහන්නම් ආයනුපස්සනාවට දායිනේ. ශරීරය තුල තියෙන එකක්ද මේක? නෑ. සිත තුල තියෙන එකක්ද මේක? සිත වර්ගයක්ද පංචස්කන්ධය කියන්නේ? නෑ. සිත තුල තියෙන එක. තේරෙනවනේ? එහෙනම් දැන් අර උපාසක අම්මගේ බොරු කියවිල්ල ධර්මයේ විකෘති කිරීමක් නෙවෙයිද? ඈ? ඔවගේ යෝ රත්ති අදු ගහපේනම් මේ භාවනාවට හානි වෙන්නේ නැද්ද? කුණු පංචස්කන්ධය කී ගියා කියෝපුවා හානි වෙන්නේ නැද්ද? ඈ? සුද්ධ විපස්සනාව කියලා රූපස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ජප කරපු යුවන්ට මොකද වෙන්නේ එහෙනම්? ධම්මානුපස්සනාව වැඩෙයිද? ඔබ සුදු කොටි වේනකොට නේද රූපස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ජප කරේ? ඉස්සර ඕවා නෑ නේද? ඉස්සෙල් මතක් ජප කරේ මොනවද? අරමානිස් ගැන, දුහානිස් ගැන. සුදු කොටි වෙනව නේද පංචස්කන්ධය මතක් වුණේ? ඕවා නේද නැහැදිච්ච ගා කියන්නේ? තේරෙනව නේද? ඔය බොරු කරලා මේ තැන් හොල පැටලිනවා. තේරුණානේ? ධර්මයේ විකෘති වෙනවා. එහෙනම් මොකද්ද බුදුහාමුදුරු දේශනා කරන පංචස්කන්ධය කියලා ඉගෙන ගත යුතුමයි? ඉගෙන ගන්න මුලින්ම පටන් ගන්න ඕනේ ධම්මානුපස්සනාවේ තියෙනවා නම් මේක සීත තුල හට ගන්න ධම්ම කොටස් පහ. සිතක් නෙවෙයි. තේරුණානේ? එහෙනම් රූපෙකුත් නෙවෙයි. මේක භෞතික පරිසරයේ තියෙන රූපයක් නෙවෙයි. පංචස්කන්ධය එකක්වත් තියෙන්න බෑ. එතකොට මේ පංචස්කන්ධය රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ. මේ ධම්ම පහ. ධම්ම පහක් විතරක් නෙමෙයි අධිපති ධර්ම පහක් මෙතන තියෙනවා. මේ පහ වටා ගොනු වෙච්ච පොඩි උ ඉන්න කොට. ඒකයි ස්කන්ධය කියන්නේ. තේරුණානේ? දැන් වේදනා ස්කන්ධය කියන්නේ, වේදනාව කියන්නේ තනි ධර්මයක්.
තේරෙනව නේද? එතකොට වේදනා කියන ධම්මය වේදනාවට උදව් වෙන තව ධම්ම ටිකක් එකතු වුණා වේදනා ස්කන්ධය කරනවා. තේරෙනව නේද? ඒ වගේම වේදනාවේ අතීත අනාගත වර්තමාන කියන කෑලි ටිකක් සම්බන්ධ වුණොත් ආය ඒක පද්ධතියක් වෙනවා. ඒක ඛණ්ඩේ වෙනවා. එතකොට ස්කන්ධය වෙන්න වෙනත් ධම්ම වල උදව් වෙන හැම හා අතීත අනාගත වර්තමාන කියන ඒ ධම්ම ආත්ම වෙච්ච ඒවා වර්තමාන ප්‍රතිපලය බලපාන. ඔන්න ඔහොම ටිකක් තමයි එතකොට මේ පංචස්කන්ධය කියන්නේ. තේරෙනව නේද? එහෙනම් පංචස්කන්ධය හදන්න පුළුවන් මොකකටද? හදන්න පුළුවන් ඉන්ද්‍රියකට විතරයි. තේරෙනවනේ? ඉන්ද්‍රිය තියෙනවා උපත් ඉන්ද්‍රිය හයක්. ඇහෙන් එහෙනම් පංචස්කන්ධය නිර්මාණය කරේ. ඇහැට රූපයක් පේනකොට පංචස්කන්ධය නිර්මාණය වෙනවා, උපාදාන වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම පහක් පේන්නේ නැත්තේ ඔයගොල්ලන්ට, අපිට පේන්නේ නැත්තේ මොකද? ඇහැට පේන අරමුණේ ඊට වැඩිය උඩින් වහන එකේ උපාදාන වෙනවා. කවුද? නීවර. තේරුණනේ? එහෙමනම් දැන් බලන්න, ඔය ඇහෙන් පංචස්කන්ධය නිර්මාණය කර හැකි, කනෙන් නිර්මාණය කර හැකි, දිවෙන් නිර්මාණය කර හැකි, කයෙන් නිර්මාණය කර හැකි, මනසෙන් එන අරමුණේ නිර්මාණය වෙනවා. තේරුණනේ? දැන් ඔයගොල්ලන්ට gedara මතක් වෙනවා කියන්නේ gedara almariya මතක් වෙනකොට එතන තියෙනවා ඔය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒක almariya ඇහැට පෙන්නලා නෙමෙයි දැන්. තේරුණනේ? අල්මාරිය හිතට මතක් වෙලා. මතක් වෙච්චි දේ අල්මාරිය, ඒක රූපයයි. තේරුණනේ? ඒක වහන්න බැරි වුණා කියන එකයි මතක් වෙනවා නම්. එතෙන්දී ඇති වෙන විඳවීම තමයි වේදනාව. තේරුණනේ? ඒක මොකක් gedara ගැනද, දැන් මෙහෙ දෙයක්ද, වර්තමාන දෙයක්ද, අතීත දෙයක්ද, ඇහෙන් පෙනිච්ච දෙයක්ද කියලා නැත්නම් ගෙදර තියෙන අල්මාරිය කියන්නේ පුටුව නෙවෙයිනේ, ඇඳ නෙවෙයිනේ. තේරෙනවනේ? එතකොට ඒක වෙන් කරගත්ත එක තමයි සංඥාව කියන්නේ. දැන් මතක් වෙන්නේ කියන්නේ නැද්ද? ඔය පහ තුනම නැද්ද? ඈ, ආ, ඒක මතක් කරපුවම ඔය බණ ඇහුවට නිකන් ඉන්නවද? Taman දෙයක් අලුතෙන් කරනවා මතක් වෙච්ච එකට. ඒ කරන එක කියනවා සංස්කාරය. දැන් මෙතෙන්දී නම් අල්මාරියේ තියා මොකක් මතක් වුණාද? ගෙදර ඉන්න එක මතක් වුණා. කරන්න තියෙන්නේ එක සංස්කාරය ඔයගොල්ලන්. මොකද්ද? චිත්ත සංස්කාර. තේරුණානේ? බණ ඉවර වුණාම ගෙදර එක මතක් වුණාම චිත්ත සංස්කාර විතරක් කරන්නේ නැහැ. මතක් වෙච්ච එක හොයි කි. වාචී සංස්කාරච්ච. තේරුණානේ? එන්නේ එක තමයි හත්වෙනි අකුසලේ. දැන් කරොත් අකුසල් දෙකයි තියෙන්නේ. දැන් උපරිමෙත් දෙකයි කරන්න පුළුවන්. මොනවද? අවිද්‍යා ව්‍යාපාද මතක් වෙච්ච එකට. දැන් ඊට පස්සේ තව ටිකක් වෙලා යනකොට අල්මාරිය නෙමෙයි මතක් වෙන්නේ, ගෙදර ඉන්නේ බල්ලා. තේරෙනවනේ? ඔයගොල්ලන්ට බල්ලෝ වැඩි නම් භවණ මධ්‍යස්ථානේ කියලා නෑ. ගෙදර බල්ලෝ වැඩි නම් මතක් වෙන ගාන වැඩි. තේරුණානේ? කකුල් දෙකේ බල්ලෝ වැඩි නම් ඒත් මතක් වෙන ගාන වැඩි. ඒ කියන්නේ තමන්ගේ චර්යාව මත තමයි මේ ඔක්කොම තියෙන්නේ. තේරෙනවා? මතක් වෙන්නේ වර්තමානයේ චර්යාව මත නෙවෙයි, පරිසරය මත. තන නැහැදිච්ච චර්යාව වැඩි නම් වැඩින්නේ නැහැ භාවනා. මතක් වෙන්නේ හොවෙඩි. මතක් වෙන්නේ හිම ඇදීනේ නැහැදිච්ච එකක්. හොඳකම් නැහැ. තේරුණානේ? එතකොට මේ භාවනාව ඉස්සරහට යන්නේ ඒකයි. චර්යා හොඳ වෙන්න ඕනේ. අර සබ්බවවස අකරණම් වෙන්න ඕනේ කියන්නේ. එහෙම චර්යා පුරුදු වෙන්න ඕනේ කට්ටිය. එහෙම නැති තැනක භාවනාවක් දිනුනා කිව්වොත් අමූලික බොරුවක්. ඒක බොරු භාවනාවක්. ඒක ලෝක සත්‍යයක් නෙවෙයි, බොරුවක්. අහම්බෙන් වෙන්න බෑ මේවා. දැන් කොහොම හරි වේවා, දැන් ගෙදර බල්ලා මතක් වෙච්ච එකයි අල්මාරියේ මතක් වෙච්ච එකයි ඔයගොල්ලන්ට දෙකම සමානද? අල්මාරිය වගේමද ඔයගොල්ලන්ට බල්ලත්? නෑ නේද? මේක අල්මාරියයි මේක බල්ලයි කියලා වෙන් කරන්න පුළුවන්ද?
මතක් වුණත් ඈ දැන් මට මතක් වෙන්නේ අල්මාරිය ගැනයි දැන් මට මතක් වෙන්නේ බල්ලා ගැනයි කියලා ඒ අවස්ථාවේ ඒ දෙක වෙන් වෙලා පේනවද කලවම් වෙලා පේනවද ආ වෙන් වෙලා පේන එක තමයි විඥානය කියන්නේ තේරුණානේ දැන් ඕක තමයි විඥානය කියන්නේ වෙන දෙයක් වෙන් කරන එක ඒක විතරක්ද දැන් බල්ලා මතක් වුණාම නම් අනේ පව් කියලා හිතුණා මට කන්න දෙන්න බැරුණා කියලා අල්මාරිය මතක් වුණා නම් වෙලාවේ මොකද්ද හිතුනේ ඔව් වහලා එන්න බැරි වුණා ලීලි ගණිහිද කියලා දන්නේ නැහැ බඩුට තේහෙනවා ඒ සංස්කාරයේ දෙකක් නේද එතකොට ඔය එතකොට කරපු සංස්කාරයත් වෙන් කරලා දකින්න පුළුවන් විඥාණයට තේරෙනවනේ ඒතර රූපේ වෙන් කරලා දකින්න පුළුවන් වේදනාවේ ස්වරූපේ වෙන් කර ගන්න පුළුවන් සංඥාවේ හඳුනගත්තේ වෙනස දකින්න පුළුවන් තමන් කරපු නැහැදිච්ච කමේ හැටි දැනගන්න පුළුවන් සංස්කාරය හැටි දැනගන්න ලෝකට කියන විඥානි. ඔව් ඉතින් අර ටියුෂන් මාස්ටර් කියන එක හරියන්නේ නැහැ මේකට. තේහෙනවනේ. ඔබ සාහිත්‍ය අකුරෙන් ලියලා හරියන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට දිදු වෙන විකාරය ඔය. ඔක ඇහෙනුත් වෙනවා, කනෙනුත් වෙනවා, නාසෙනුත් වෙනවා, ඊටකින් වෙනවා. තේරෙනවනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර නීවරණ යටපත් වුණොත් අර ජලාශයේ නිශ්චල ජලය තියෙනවා නම් කිසිම මේ සැලවීමක් නැතුව මඩ දිය වෙලක් නැත්නම් පිරිසිදු වතුර නම් තියෙන්නේ යටිපත් තුල පේනව නේද පිරිසිදුව පේනව නේද එහෙනම් නීවරණ යලපත් වුණොත් ඒ කමඨහණේ අර උපා ධම්ම ආත්ම වෙච්චි පංචස්කන්ධේ පේන්න ඕන තේරුණානේ දැන් ඔයගොල්ලන්ගේ කමඨහණේදී ඔයගොල්ලන්ට පේන්නේ ඇහෙන් හදන පංචස්කන්ධය ගැන මෙතන කතාවක් නැහැ අපි ඒ වගේ බොරු කරන්න බෑ මට මේක ආරෝහම් බෙවුනා ඒ උපාසිකා කෝලා තේරෙනවද මේ කමටහන තියෙන්නේ දැන් මූලික තැන කොහෙද තියෙන්නේ කයෙන් එන අරමුණේ හැබැයි කයෙන් එන අරමුණ ටිකක් භාවනා කරනකොට කයෙන් ධාතු ගුණයක් තේරෙන මට්ටම වෙලා ධාතු ගුණ වලට ඇලින් ගැටින් නැති මොහොතක තමයි මේ පංචස්කන්ධයේ ගුණ ටික එන්න පුළුවන් ඇලින් ගැටින් ධාතු ගුණ එනකොට නීවරණ යටපත් වෙලා නමුත් නීවරණ වලට බලය තියෙනවා තව ඕන වෙලාවක උඩට එන්න ඇලියෙන් ගැටින් තියෙනකොට තේරෙනව නේද එහෙනම් ධාතු ගුණයක ඇලියෙන් ගැටින් නැති අවස්ථාවක ඒ ධාතු ගුණය දැනෙන විස්ථානය දැනෙන ස්වરૂපයේ ඉස්සල ගත්තොත් දැන් ධාතු ගුණය දැනනවා මස් නටනවා වගේ තේරෙනවනේ ඒ නටන ගතිය තමයි රූපස්කන්ධය කයෙන් ඇතිවෙච්ච රූපේ ඔය ඒ මොහොතේ ඒ නටන ගතියට තමන් කැමති. ඒක මොකක්ද එහෙනම්? වේදනාව. තේරුණානේ. ඒ මේක මාස් නටනවා වගේ එකක් මිස රත් වෙනවා වගේ එකක් නෙමෙයි. මොකක්ද ඒ? සංඥාව. තේරුණානේ. එතකොට ඒ සංඥාවට මම බය වෙනවා. තමන්ම දැන් එහෙම දැනෙන එක එහෙම දැනෙන ගුණයට බය හිතෙනවා සැක හිතෙනවා ඕව වෙනවද නැද්ද ආ වෙන එක හඳුන ගන්න ඒක තමන්නේ බය වුනේ ඒක සංස්කාරය තේරුණානේ තමන්නේ සැක හිතන්නේ සැක බිය සැක තමයි මේක වැඩි වෙන්නේ දැන් සංස්කාරවල හුඟක් ඒවා කරන්න බෑ මේ ධාතු ගුණේ එක තේරුණානේ ඉස්සර කරපු කෝලම් කරන්න බෑ ධාතු ගුණේට කොණ්ඩ මොස්තර එහෙම දාන්න බෑනේ තේරෙනවනේ මේකප් දාන්න පුළුවන්ද දැන් කොච්චර කරත් මේ ධාතු ගුණ එක බෑ නේද එහෙනම් සංස්කාර කරන්න පුළුවන් සීමාවක් තියෙනව නේද ධාතු ගුණ එක ඔය සීමාව මොකක්ද ඇලෙන එක ගැටෙන එක තේරෙනවනේ ඔක තමයි සංස්කාරය දැන් එහෙම දෙයක් වුණා කියලා Tamanට තේරෙන්නේ කොහොමද විඥාන තේරෙනවනේ ඔන්න දැන් කායික අරමුණේ ස්වરૂපයයි වෙන්නේ දැන් සෑම අරමුණකම එහෙම පංචස්කන්ධයක් තියෙනවා ආත්ම වෙලා නීවරණ යටපත් වෙනකන් ඕක තේරෙන්නේ. දැන් බුදුහාමුදුරු පෙන්වන මෙතන භාවනාව මෙන්න මෙහෙමන තියෙන්නේ. කොහොමද? දැන් එහෙමනම් නීවරණ අර ධාතු ගුණ තේරෙන වෙලාවක මේක පාට මුල් වතාවේ තේරුණා කියලා බෑ. ශරීරයේ හැමතැනම තේරිලා, කාමතහනෙදිත් තේරිලා, වැඩ කරනකොටත් තේරිලා, ඒ වගේ තැනකදී තමයි මම මේ කියන්නේ. තේරුණා නේද? මේක බහුලීගත වෙච්ච අවස්ථාවක් මිසක් එක අවස්ථාවක් නෙමෙයි. අහම්බෙන් මේ ධාතු ගුණය තේරිච්ච දැනක නෙමෙයි මේ කියන්නේ මම. එතකොට ඉති රූපං
ඉති කියන්නේ මේ රූපයයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන පංචස්කන්ධේ රූපස්කන්ධේ මේකයි, මේ වෙලාවේ හැදෙන රූපය මේකයි කියලා යාට මං ඕක දැනගත්තත් එකයි නැත්ත් එකයි. අර තේරෙන දේ මොකද්ද? දැන් කය ඔළුවෙන් තේරෙනවා මස් නටනවා වගේ, දඟලනවා වගේ. ඕක තමයි රූපය. තේරෙනවනේ? ඒක සුවේයා. ඒක වේදනාව. තේරෙනවනේ? දැන් ඒ වගේම ඒක මස් නැතිවීම මිසක් හිරිවැටීම නෙවෙයි කියලා වෙන්නේ සංඥාව. තේරෙනවනේ? තමන් ඒකට කැමති බව, අකමැති බව සංස්කාරය. තේරෙනවනේ? මේ දේ හඳුනගත්ත ස්වરૂපිය විඥාන. තේරෙනවනේ? එතකොට දැන් ඕක දිගටම වෙනවද? ඔළුවේ ඒ ගතියම වෙනවද? ඕක නැතුව යනවා. දැන් ඔළුවේ සීතලක් දැනෙනවා. ඔව්. ඒ සීතල දැනෙන තාකා ඉති රූපා. සීතල නැති වුණාම මොකද වෙන්නේ? වෙන රූපය. තේරෙනවනේ? එතකොට ඉස්සෙල්ලා තිබිච්ච ධාතු ගුණය අලුත් ධාතු ගුණයකට මාරු වෙන්න නම් ඔය පහම මාරු වෙන්න ඕනේ. පංචස්කන්ධේ මාරු වෙන්න. තේරෙනවනේ? මාරු වුණා කියන්නේ මොකද්ද? එහෙනම් තව මේකේ නිරීක්ෂණයේ හිටියොත් විපස්සනාවේ තව මෝඩයා වගේ ඔය කමට අහනෙම කයෙන් එළන එක ගැන අවධානයෙන් ඉන්න. නිකන් කය නොතේරෙන තැනක භාවනාවක් නැහැ කියන්නේ ඒකයි. තේරෙනවනේ? තමන්ගේ පණ්ඩිත කමින් හදාගත්තේ බොරු අරවා. තේරෙනවනේ? මේකේ ඉස්සරහට යන එක තමයි සතිපට්ඨානේ. දැන් තව තවත් ඉන්නකොට මෙයාට පේනවා දැන් ඔය ඉස්සෙල්ලා නම් රූපය හඳුනගන්න. ඉති රූපම මේක තමයි රූපය. ඒ කියන්නේ දැන් ඔළුවේ දැන්නවා සීතල ස්වરૂපයක්. ඒක යහක් වෙලා ගිහින් ඊට පස්සේ ඊට වැඩිය ප්‍රකටව දැන්නවා කකුලේ මස් නටන ස්වરૂපයක්. තව තැනක දෙවිල්ල වගේ එකක් මොනවා හරි දැන්නවා. මේවා ඉතින් රූප. තේරෙනවා නේද? රූපස්කන්ධයටයි ඉතින්. ඒ ටික තව ටිකක් කල් යනකොට මෙයා දක්ෂ වෙනවා. දැන් ඔළුවේ මෙහෙම ඔන්න දැන් අලුතෙන් රස්නයක් දැනුණා. තේරෙනවා නේද? ඒ දැනෙන මොහොතේම හඳුන ගන්න. ඒක රූපය හඳුන ගත්තට එහා ගිය ගමන. මොකද්ද? ඉති රූපා රූපස සමුදයෝ. මේ රූපය අලුතෙන් හටගත්තා තේරෙනවා. ඒකත් ඔය ධාතු ගුණම තමයි. තේරෙනවා නේද? ඒ ඊට පස්සේ සීතල ගතිය නැතුව යනවා. ඒකත් තේරෙනවා. ඉස්සර එන්නේ මූලික භාවනාදී හොම එකක් නෙමෙයි. ඔළුව රස්නයක් දැනනවා. ඒක නැතිවෙච්ච වෙලාව දන්නේ නැහැ. තිබිච්ච වෙලාව දන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට කකුලේ හිරිවැටීමක් දැනෙනවා. හරිගේ නැතිවෙච්ච ඒව මාරු වෙච්ච එක මොකක්වත් දෙතේරෙන්නේ නැහැ. තේරෙනවද නේද? පහුවෙන්න තව තවත් මේක නිරීක්ෂණයේ ඉන්නකොට මේ කමඨාන මේ ධාතු ගුණ ගැනම නිරීක්ෂණයෙන් ඉන්නකොට සිදුවෙන විපර්යාසය තමයි මෙන්න රූපය හටගත්තා. තේරෙනවද නේද? එකිනෙව ඒ ධාතු ගුණේ හටගත්තා. ඊට පස්සේ ඒ ධාතු ගුණේ නැතු වෙනවා තියෙනවා. අත්ංගම්මව කියන්නේ විනාශ වෙනවා. තමන්ට තේරෙන්නේ නැතුව යනවා. තේරෙනවා නේද? දැන් ඒකට වෙලක් ගෙනාවට මෙහෙමත් වෙනවා. ඔය ධාතු ගුණය නෙවෙයි ප්‍රකට, ධාතු ගුණයෙන් ඇතිවෙච්ච වේදනාව. තේරෙනවා නේද? ධාතු මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. කොහේද කියලා තේරෙන්නේ නැහැ. වේදනාවේ ස්වરૂපය තේරෙනවා. සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද? ඒක තමයි වේදනස්කන්ධය ගැන කියන්නේ. තේරෙනව නේද? දැන් ඒවා ගැන නිරීක්ෂණයේ වුණොත් මොකද්ද වෙනවා කියන්නේ? වෙනවා කියන්නේ ඊගාව පියවරට යන්න සුදුසුකම් ලැබනවා. නැතුව මොකක් වෙන්නේ? දැන් මේක ධම්මානුපස්සනාවේ පබ්බ කීයක් තියෙද? පහක් තියෙනවා. තේරෙනව නේද? දැන් ඔන්න නිවර්ණ වලින් වැහුවේ මොකද්ද? ආත්ම වෙච්චි ඊට වැඩිය ප්‍රබල වෙච්චි ධම්ම පහ. මොනවද ඒ ධම්ම පහ? ඔව්, පංචස්කන්ධය. තේරෙනව නේද? දැන් මේ අපි කතා කරන්නේ කයෙන් එන අරමුණු එක්ක. මිසක් අනික්ව නෑ මෙතන. බොරු කරන්න එපා. තේරෙනව නේද? අනික්ව එක ගනුදෙනුවක් කතා කරන්නේ අපි දැන්. මේක බහුලීගත වෙලා හුඟක් කල් ගියාම ඉබේ වෙන එකක්. ඔයගොල්ලෝ නිකන් තදියන් හදාගන්න බෑ. කුලප්පු වෙන්නත් බෑ. තේරෙනව නේද? ඒක බොරු රංගපෑම්. ඔය තිකරණ භාවනාවක් නැති වෙන විකාර වෙයි. එතකොට දැන් මේ කයෙන් දැනෙන එකේ අර නීවරණ වලින් වහනවා ධාතු ගුණ තේරෙන්නේ නැහැනේ. ඉස්සර ධාතු ගුණ දෙනුන්නේ නැහැනේ. ඔයගොල්ලන්ට තේරුනේ මස ඇටලේ නේද Tamange? ඔය මස ඇටලේ කිලෝ ගානම නේද කොහේ වැළුවා තේරුනේ?
දැන් ඔයක ඔයක භාවනාව වඩලා නේද මනසට කිලෝ ගන්න අස්සෙම් තේරෙන්නේ ධාතු ගුණ. එහෙනම් මොකද්ද මුනේ? ඒක උනේ නීවරණයටපත් වෙන. ඒක ධාතු ගුණයක් තේරෙන මොහොතේනේ ඒ හිතේ නීවරණ නැහැ. තේරෙනව නේද? තේරෙන මොහොතේ විතරයි. නැතු මේ සදාකාලික වෙන්නේ නැහැ. අනික ඉන්ද්‍රිය වල නැහැ මේ ගුණ මොකක් වන්නේ? අර නැහැදිචිකන් එහෙම්ම මේවේ. තේරෙනව නේද? නීවරණ වල නැහැදිචිකන් පුරුදු කරපුවා එහෙම්මම තියෙනවා. අනික ඉන්ද්‍රිය වල. ඒකට කමන්නේ නැහැ. මේක එකක ගෙනියන්නේ අපි. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා මේ කාය ඉන්ද්‍රියෙන් මෙන්න මේ පංචස්කන්ධේ ඔය දැනෙන එකට දැන් නීවරණ නැති දැනෙන පංචස්කන්ධය පේන්නේ හරියට අර පිරිසිදු වතුරේ යට පතුල පේනවා වගේ කන්නේ මේ වෙන්නේ. එතකොට පිරිසිදු වතුර තියෙන්නේ මේ පැමෙතෙන්ට. නැත්නම් පතුල වැහෙනවන්නේ නීවරණ අපේටි වැහෙනවා. ඒ පතුල තුල දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් පංචස්කන්ධය හදන්න පුළුවන් දොරටු කීයක් තියෙනවා? ඈ? හයක් තියෙනවා. ඔන්න ඔතන තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ වර්තමාන ওই විද්‍යාවයි අතර පරස්පර. තේරුණානේ? විද්‍යාවගේ බොරුවක් වෙන්න ඔතනදී. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සිත් හටගන්න ස්ථාන හයක් තියෙනවා. තේරුණානේ? මනෝ විද්‍යාව තුල සිත් හටගන්න තැන හයක් නැහැ. එකයි තියෙන්නේ. ඕක ඉගෙන ගත්තේ හෝ මෙතෙන්දී පේල් වෙනවා. ආය දොස්තර හම්බෙන්න යන්න වෙනවා. පස ධම්මහනුපස්සනාව වඩන. තේරුණානේ? විද්‍යාවයි බුදුදහමයි ඒකයි. ඕවට තාලෙට සාදු කියපු එකුම්. නැත්නම් විද්‍යාවෙන් බුදුදහම සනාථ වෙනවා, ඔප්පු වෙනවා. ඕවා ඊගම් බොරු කරපු අය. උන් අමාරුයි. තේරුණානේ? ඒ කියන්නේ ඔයගොල්ලොත් තමයි. ඔයාට හූ කියපුවායි තමයි ඔය. ධර්මයේ විකෘති කරපයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම නැහැ. සිත් හටගන්නේ ඉන්ද්‍රිය තියෙන හය. ඒ හයට පූර්ණ බලය තියෙනවා. තේරුණානේ? වෛද්‍යවරු කියන ඒවා හරියන්නේ නැහැ මෙතන. වෛද්‍යවරු කියන්නේ මනසට බලය දෙන. මනසෙයි මොකක්වත් සම්බන්ධයක් නැහැ බුදුහාමුදුරන්ට. ඔය මොලේ එක සම්බන්ධයක් නැහැ මේ කතාවේ. තේරුණානේ? මනස බුදුහාමුදුරන්ට දෙතිස් කුණපයක් විතරයි. හරියට ඔයගොල්ලන්ගේ ලේ මුත්‍රා වගේමයි බුදුහාමුදුරන්ට. තේරුණානේ? එතකොට 21 වෙනි සියවසේ කියන්නේ අමුතු යුගය. මේ යුගය ලේ මුත්‍රා යුගයයි. මිනිසුන්ගේ සියලු තීන්දු ගන්නේ ලේ මුත්‍රා වලින්ද? ඒ අයට දැන් මෙතන ගැටලුයි. තේරුණානේ? මො ධර්මයේ විකෘතිය එතන. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ලේ මුත්‍රා යෝගියක නෙවෙයි. ඊට වැඩි හතේෂ්ඨ යෝගියක. ඔය වගේ නැහැදිච්ච විද්‍යාවක් නැහැ එතකොට. තේරුණානේ? මේ විද්‍යාව අවිද්‍යාවයි. ලේකින්ද ඔයගොල්ලන්ගේ විද්‍යා පදනම් ඔක්කොම බිඳුව කරගෙන මෝඩය වගේ කරන්ඩ මෙතනින් එහාට යන්න බෑ නේද? මේ කියන ධර්මයේ තේරෙන්නේ නැහැ. භාවනාව වැඩි. මොඩේ වගේ කරොත්. තේරුණානේ? ඊට එහා ධර්ම නම් තේරෙන්නේ කොහෙන්ම බෑ. මොකද හේතුව මෙතන මේ පංචස්කන්ධය කියන්නේ ඇත්තටම ධම්ම ටික. සිත තුල හටගන්නේ ගන්න නැතුව මේ ද්‍රව්‍ය සම්බන්ධයක් නැහැ මෙතන. තේරුණානේ? භෞතික දේවල් මෙතන නැහැ. මේවා ඔක්කොම සිතත් නෙවෙයි සිත තුල හටගන්නේ. දැන් ඔය පංචස්කන්ධයේ ඉති රූපම් මේ රූපයයි මේ විදිහට මේ ඔය දැන් අපි අපේ භාවනාවට අදාළ ටික කයෙන් එන අරමුණුනේ. ඒ කයෙන් එන අරමුණේ අර ධාතු ගුණේ කැලින් ගැටින් නැතුව ඉන්න ඔය ටික පාස් වෙගෙන යනවා. තේරුණානේ? නමුත් කයෙන් විතරද අපිට අරමුණු වෙන්නේ දැන්? ඔය භාවනා කරන්න ගිහිල්ලා කයෙන් විතරක් අරමුණු වෙනවද? කයේ ධාතු ගුණ ගොඩාක් හැමතැනම ප්‍රකට වෙනකොට වැඩිපුර අරමුණු කයෙන් එනවා. තේරුණානේ? ධාතුගුණ ප්‍රකට වෙන්න කලින් එක තැනක විතර ප්‍රකට වෙනකොට මනෝ ඉන්ද්‍රියෙන් වැඩියෙන් ධාතුගුණ මේ අරමුණු එනවා. එහෙනම් අපේ උප්පත්තියෙන් ප්‍රබල ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක කාලයක් ගත්තොත් ඒ කාලේ දැන් පැයක් ඇතුළත මතක් වෙන අරමුණු ගාන ගොඩාක් වැඩි. සාමාන්‍ය මනුස්සත්වයේ.
තේරුණානේ. ඇහෙන් එන අරමුණු ගන්න හුඟක් අඩුයි. තේරුණානේ. ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? මනසෙන් හදන පංචස්කන්ධය ගොඩක් ගාන වැඩි. තේරුණානේ. දැන් ඔය ඕන්න ඔය සටන දිනන එක තමයි මූලික අදියර මේ භාවන. තේරුණානේ. සටන මොකද්ද? දැන් කයෙන් එන අරමුණු ඔලින් පංචස්කන්ධය හදන ගාන සාමාන්‍ය ජීවිතයේදී අපේ අඩුයි. මනෝ ඉන්ද්‍රියෙන් හදන ගාන අති විශාලයි. තේරුණානේ. ඒක හින්දා මනෝ ඉන්ද්‍රිය බලගතුයි උපත්තින් අපිට. දැන් ඔය සතිපට්ඨානය වඩලා ධාතුගුණ ප්‍රකට වෙලා ඔය ශරීරයේ හුඟක් තැන්වල එක වෙලාවේ හුඟක් ධාතුගුණ තේරෙනවා. ඔළුවෙත් තේරෙනවා, බඩෙත් තේරෙනවා, කකුල්වලත් තේරෙනවා, ඇඟ පුරාම තේරෙනවා කියනකොට මොකද්ද තියෙන தත්ති? එක මොහොතක එක පංචස්කන්ධය හදන්න පුළුවන්. එහෙනම් ගොඩක් තේරෙනවා කියන්නේ මොකද්ද? කයෙන් හදන අරමුණු ගාන දැන් බලය වැඩි වෙලා නේද? ඊට සමානව පසු බහින්න ඕනේ මනෝ ඉන්ද්‍රියෙන්. තේරෙනවනේ. මොකද මේ ඉන්ද්‍රිය පහට අරමුණු ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. එක්කෙනෙකුට බලය ගියොත් අනික් පස් දෙනා අක්‍රිය වෙන්න ඕනේ. ඒක ධම්ම නියාම, චිත්ත නියාම ඒවා. තේරෙනවනේ. ඒවා වෙනස් කරන්න බෑ එක එක්කෙනාට. දැන් එතකොට කයෙන් ධාතුගුණ ගොඩාක් ප්‍රබල වෙලා 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 නේද ඔය මට්ටමට භාවනාවක් එන්නේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ මේ මට්ටමේදී? එක වතාවක කාය ඉන්ද්‍රිය ජයග්‍රහණය කරෝලා තියෙනවා, මනෝ ඉන්ද්‍රිය පැරදිලා තියෙනවා. තේරෙනවනේ. ඔන්න ඕක තමයි මූලික අදීරමි. තේරෙනවනේ. ඊට පස්සේදී දැන් ඒ කරට කර ඉන්නවා දෙන්න. ඒ කියන්නේ කයට පුළුවන් මනස එක්ක ඕන සරණකට යන්න දැන්. තේරෙනවා. අන්න එතන ඉඳලා තමයි සතිපට්ඨානෙ හරියට වැඩ කරන්නේ. එතකම් කරන බොරුව බොරුවමයි. තේරෙනවනේ. අර මනසේ පරණ නැතිච්චිකම ජය ගන්න ඕන නැත්නම්. දැන් මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ දැන් අපි හිතමු උදාහරණයක් විදියට මේ කයෙන් දැනෙන ධාතු ගුණයයි. තේරෙනවනේ. ඒක කියන්නේ ධාතු ගුණය කියන්නේ මොකද්ද දැන්? කයෙන් කායික අරමුණෙන් හැදෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයයි. තේරෙනවා නේද? දැන් පංචස්කන්ධය හදන්න පුළුවන් කයට විතරද? නෑ. අර ධාතු ගුණ තේරෙන අතරවාරේ ඇහෙනුත් හදනවා පංචස්කන්ධය. මනසෙනුත් හදනවා. දිවෙනුත් හදනවා. කටේ මොනව හරි තියෙනවනම් කනෙනුත් හදනවා. තේරෙනවා නේද? ඊට අමතරව දැන් කයේ ධාතු ගුණ තේරෙනකොට පංචස්කන්ධය හදුවාට ඒකේ නීවරණ නැහැ. තේරෙනවනේ. නමුත් ඉස්සර පුරුද්දට කයේ පොට්ටබ්බ රූපේ මොනවා හරි ස්පර්ශ වෙලා හදන එක ධාතු ගුණ නෙවෙයි. තේරෙනවනේ. දැන් එතනදී එතකොට කයෙන් ඇති වෙන අර ඇහැ වගේ ඉස්සර ඇති වෙච්ච විදිහෙත් පංචස්කන්ධ වෙනමත් හදනවා. තේරුණානේ මම මේ කියන එක ධාතු ගුණ කියන ඒවා තේරුණා කියලා ඔයගොල්ලන්ට මං ඉඳගෙන ඉන්නේ පුටු උඩ කියලා තේරෙන්නේ නැද්ද? ඈ? ඒ තේරෙන්නේ එතකොට ධාතු ගුණ වලටද? නෑ, ඒක පරණ පුරුද්ද. ඒක පොට්ටබ්බ රූප. ඒ කියන්නේ එතකොට කාය ඉන්ද්‍රියත් වෙනම පංචස්කන්ධ හදනවා. චක්කු ඉන්ද්‍රියත් හදනවා. සෝත ඉන්ද්‍රියත් හදනවා. ජීවහා ඉන්ද්‍රියත් හදනවා. කාය ඉන්ද්‍රියෙම එක කොටසක නීවරණ යටපත් කරපු ක්‍රමයකටත් හදනවා. ඔන්න දැන් ඔන්නේ කාය ඉන්ද්‍රියෙන් නීවරණ යටපත් කරපු කොටස තමයි අර චප්පානක සූත්‍රයේ කූඤ්ඤය කියන්නේ. තේරුණානේ. ඒක අලුත් එකක් එතකොට. ඒක කයෙන්මයි විහි කරේ. නමුත් පොට්ටබ්බ රූපයක නෙවෙයි යාගේ ගනුදෙනුදී. තේරුණානේ. එයා නීවරණ නැතුව ගහගෙන ඉන්නවා කූඤ්ඤේ. තේරුණානේ. දැන් ඔන්න ඒ කූඤ්ඤයට බලය තියෙනවා මනෝ ඉන්ද්‍රියට වැඩිය දැන්. අනික ඉන්ද්‍රිය හයට දැන් ඉන්ද්‍රිය හයම තියෙනවා බලගත වෙනා භවනා වැඩි වෙන්න වැඩි වෙන්න කූඤ්ඤයේ බලය වැඩි වෙනවා. තේරුණානේ. ඒ කියන්නේ ඊට පස්සේ ඔන්න මෙතෙන්දී හා තුන්වෙනි පබ්බේට යන්නේ මෙන්න මේ රටාව අනුවයි. මොකද තුන්වෙනි පබ්බේ මම නම් කරන්න ආයතන. ආයතන කියන්නේ පංචස්කන්ධ හදන තැන. ආයතන කියලා අපි නිකන් සිංහල භාෂාවෙන් ආයතනෙ මොනවා හරි හදනවනේ.
තේරෙනවද? වළං හදන තැන ආයතනය. තේරෙනවද? එතකොට එක එක දේවල් රෙදි හදන තැන ආයතනය. එහෙනම් පංචස්කන්ධය හදනේ තැන ආයතනය. තේරෙනවද? දැන් අර කයෙන් ධාතු ගුණ හදන ආයතනය මොකද්ද? කාය ආයතනය. ඊට පස්සේ මනසට මතක් වෙච්ච තැනින් පංචස්කන්ධයක් හදන ආයතනය. අන්න ඒක විනිවිද දකින්න පුළුවන් වෙනවා. මේ කියන කොටසේ පංච මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා ඇතිවීම නැතිවීම නිරීක්ෂණයෙන් ඉන්නකොට. තේරෙනවද නේද? මේවා සුද්ධ විපස්සනා. මේ යන්නේ භාවනාවේ ගැඹුරුම තැන්. තේරෙනවද නේද? උපාසක උපාසිකාවන්ට හැබැයි මොකවත් නොතේරෙන තමා සුද්ධ විපස්සනාව. ඔන්න නැහැදිච්චිකම්. තේරෙනවනේ? හැම වෙලේම හිතන්නේ මොකවත් නැති තැන හොඳ. දැන් බුදුහාමුදුරන්ට හොඳ මොකවත් නැති තැනද? නෑ. තේරෙනවනේ? කයෙන් එන්න ඕනේ අරමුණු. කයෙන් නැති වෙන තැන එක මේ ගමන යන්න බෑ. කූඤ්ඤා හෝතී එතකොට. තේරෙනවනේ? මේ මනස එක්ක ගනුදෙනු කරන්න බෑ. කූඤ්ඤේ බලය හක් වෙනවා. කූඤ්ඤේ බලය තියෙන්න නම් කය තේරෙන්න ඕන. ඒකෙන්ද නිවන් දකින්න ඒ කයන ක්‍රමය කාය වේදනා චිත්ත ධම්ම වැඩිමයි. තේරෙනව නේද? හැබැයි අර කූඤ්ඤේට බලය එනවා, පහු කාලිනවා. ඇහෙන් හදන පංචස්කන්ධේත් මේ නිරීක්ෂණයට යන්න පසු කාලිනු. තේරෙනව නේද? කණෙන් හදන පංචස්කන්ධේත් මේ ගුණයට යන්න පුළුවන්. හැබැයි කය මේකේ සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. නැතුව යන්න බෑ. කුලප්පුවට යන්න බෑ මේවා. තේරෙනව නේද? ඒකින්ද ඔයා ඔයගොල්ලෝ කරන්න ඕනේ මොඩි වගේ භාවනාව කරගෙන යන්න. දැන් එහෙම එහෙම ගියාම අවසාන වෙලා, අවසාන කියන දැන් මේවා ඔක්කොම ඔය පැහැදිලි කරන දේවල් ඇත්තටම රහතන් වහන්සේගේ මට්ටම් ඔය. තේරුණා නේද? ඒකින්ද ඔයගොල්ලෝ ඒ මට්ටම ගැන හිතන්න එපා. අපි ඉන්නේ කය ගැනයි දැන්. ඔන්න ඒකට මේ කියන හැම එකම ගලපගන්න. දැන් ඇහැ ගැන නෑ අපි මොකක්වා, කන ගැන නෑ, මතක් වෙන එක නෑ. නමුත් කයේ දැනෙන ධාතු ගුණ එක මේක සංසන්දනය කරන්න. එහෙනම් අපිට ප්‍රකට වෙන ආයතනය මොකද්ද? කාය ආයතනයයි. තේරෙනව නේද? ඕකේ තව කල් යනකොට ඔයගොල්ලන්ටම තේරෙවි. මේ අරමුණේ ඉන්නේ ඇහෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි. මේක ඇහැට අදාළයි. තේරෙනව නේද? දැන් මං කිව්වේ ඇහෙන් අරමුණු වෙනවා කියන එක, සිත් පහළ වෙනවා කියන එක විද්‍යාව පිළිගන්නේ නැහැ. තේරෙනවනේ? විද්‍යාව පිළිගන්නේ ඇහෙන් එන සංඥාවක් අරගෙන මොළය මොකක් දෙකක් කරනවා කියන. බුදුහාමුදුරගේ ධර්මයේ මොළයට තනක් නැහැ. ඇහැයි මනෝ ඉන්ද්‍රිය මොළයත් කිසි සම්බන්ධයක් මේ ධර්මයේ නැහැ. තේරෙනවනේ? මනෝ ඉන්ද්‍රිය එක්ක සම්බන්ධයක් තියෙන්නේ කයෙන් හෘද වස්තුව විතරයි. ධර්මානුකූල ධර්මයේ කියන්නේ එහෙමයි. ඒත් හෘද වස්තුව කියන මේ දෙතිස් ගුණපේ නෙමෙයි. හෘද වස්තුවේ තියෙන ලේ. තේරුණානේ? ඉතින් ඒවා හොයන්න යන්න එපා. බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් දිනේ මෝඩයා වගේ කරන්න. එක දෙයක් නම් කරන්න ඕනේ. ඔයගොල්ලන් පණ්ඩිතකම් මිනිමින් තියන්න ඕනේ. තේරුණානේ? ඉතින් ඕන පණ්ඩිතකම මම දෙන්නේ ගැලපෙන්නේ නැහැ. මොකද ඔක්කොම බොරු ඉගෙන ගත්තේ. ධර්මානුකූලව බොරු. තේරුණානේ? ඊට පස්සේ තමයි ලේ මුත්‍රා පරික්ෂා කරන්න යන්න වෙන්නේ. ඇයි මේකෙන් එකයි ඒකයි එක පැටලුණාම මොකක්ද වෙන්නේ? කර්ම ගෙවන්නේ. තේරුණානේ? ගෙවලා ඉවර කරන්න වෙනවා කර්ම. එතකොට මේක ගෙවන්න නැතුව යන්න ක්‍රමයේ බුදුහාමුදුරුදී. ඉතින් ඔය ගැන මතක තියාගන්න. එතකොට ධම්මානුපස්සනාවේ ස්වરૂපය ඕකයි. මම අනිත් ටික කියන්න ඕනේ නැහැ. මේක මොකක්ද කියලා දන්න ධම්ම මේ ධම්මානුපස්සනාවේ පංචස්කන්ධය මොකක්ද කියලා හඳුනගන්න ඒ ඇති. පංචස්කන්ධය කියන්නේ ඔයගොල්ලෝ ඉගෙනගත් එකක් වල්, සාහිත්‍ය කාර්යය කියපු එකක් වල් නෙවෙයි මේ. තේරෙනවනේ? සිත තුල හටගන්නේ ධම්ම පහක් ගැන මූලික ගොනුවක්. තේරෙනවනේ? ඇත්තටම රූපස්කන්ධය කියන්නේ ස්පර්ශ කියන ධම්මයයි. නාම ධර්ම පහයි තියෙන්නේ කියලා මෙල සූත්‍රවල තියෙනවා. නාම ධර්ම කියන්නේ ධම්ම. තේරෙනවනේ? ඒ එකක් තමයි. දැන් මේ කියන්නේ පස්ස. දැන් ඔය අභිධර්ම ටියුෂන් හිම කියනනම් ටියුෂන් මාස්ටර්ලා උගන්වනවනේ. දැන් ඔය සබ්බ චිත්ත සාධාරණ චෛතසික මොනවද? ඈ
පස්ස වේදනා සංඥා චේතනා මානසිකා මේ ජීවිතේන්ද්‍රිය මානසිකාර තේරුණානේ එහෙනම් ඔය ගිහින පංචස්කන්ධයෙන් පිළිවෙල තමයි ස්පර්ශය ආත්ම වෙලා තමයි රූපස්කන්ධය නිර්මාණය වෙන්නේ. හැබැයි ඒකට උදව් වෙන තව නැහැදි ජීවු ටිකක් ඉන්නවා. ඒ කියන්නේ මේක වටා ගොනු වෙන ටිකක් ඉන්න ඇමතිපස් යනවා වගේ. තේරුණානේ? නැන්න අර නැහැදි කයිවාරු ගහන උපාසිකාව වටා යනවා වගේ. හිමින් හොනේ නැහැදි කියය. තේරුණානේ? පස්ස ජයතිතිකේ වටා යන ධම්ම ටිකක් තියෙනවා ගොට්ටල්ලන්න. ඒ ටික එක වුණා තමයි රූපස්කන්ධය වෙන්නේ. නේද? රූපස්කන්ධයේ මූලිකයි ස්පර්ශ චෛතසිකයයි. තේරුණානේ? පස්ස වේදනා නේද ඊගාට තියෙන්නේ. ආ වේදනා චෛතසිකයේ තමයි වේදනාස්කන්ධයේ මූලිකය. තේරුණානේ? ඊගාට තියෙන්නේ මොකද්ද? සංඥා චෛතසිකය. ඕක තමයි සංඥා. ඕක වටා ඉදින් ගොට්ටව අල්ලන්නේ ඌ ඉන්නවා. වෙන මේකයි වැඩි මේ. ඒකයි තනි එකක් කියන්නේ. තේරුණානේ? කුසල පාක්ෂිකව ගොටු ගහරයොත් ඉන්නවා අකුසල පාක්ෂිකව ගොටු ගහරයොත් ඉන්නවා මේක. තේරුණානේ? දෙපැත්තෙම ඉන්නවා. මේ පහට ඉන්නවා හැමයි. එතකොට දැන් සංඥා ඊගාට තියෙන්නේ චේතනා. චේතනා කියන චේතනාහම් වික්‍රේ කම්මං වදාමි කියලා අහලා තියෙනවා නේද? එතකොට චේතනාව කියන්නේ කුසලයක් හෝ අකුසලයක් නෙවෙයි නේද? ඈ කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන් එක දෙකටම පොදු එක. තේරුණානේ? චේතනා කියන චෛතසිකය තමයි මේ සංස්කාර ස්කන්ධය කියන්නේ. ඔක වටා ඉදින් අර ගොටුකාරු ඉන්නවා. තේරුණානේ? ඉතිටි ටික ඔක්කොම එකහු කරලා තමයි විඥානය කියන්නේ. ඔය මානසිකාර්යයයි ජීවිතේන්ද්‍රිය ඔය කැලී ටික ඔක්කොම එක තමයි මානසිකාර්යය. මේ විඥානේ. තේරුණානේ? නැතුව ඔය පොත්චාර්ය සාහිත්‍යකාරයෝ කියන පංචස්කන්ධය ඉගෙනගෙන ඔයගොල්ලන්ට ධර්ම ඉගෙන ගන්න බෑ. දැන් ඔය බොරු කරා නම් මෙච්චර කල් ඒව විශ්වාස කරා නම් ඒකට විපාක විඳින්න ඕනේ. ධර්මයේ විකෘති කරලා ඉගෙන ගැනීම තුල. තේරුණානේ? එතකොට පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඔය චෛතසික පහ හරහා තමයි ගොඩනගන්නේ. ඕක දන්නවා ඉස්සර ඉන්දියාවේ මිනිස්සු. නොදන්නේ කවුද? විභාග පාස්වෙන්ඩ ධර්මය ඉගෙන ගත්තේ ලංකාවේ උපාසක උපාසිකාව. තේරුණානේ? ඒගොල්ලන්ට රුදාව හැදුනනවා අර තුදුගුඩි වේනකොට නිවන් දකින්න. අර බොරුව මෙතෙන්දි බලපා. තේරුණානේ? ඒ බොරුවෙන් අහක් වෙන්නේ. කරන වැඩි හරි. කරන්නේ සතිපට්ඨානෙ මොඩේ වගේ කරන්ද. ඒ වගේ තමන් දන්නේ බොරුව බිම තියලම කරන්නේ. තේරුණානේ? එතකොට ඉස්සරහට යන්න පුළුවන්. අපි බලමු. එතකොට ධම්මානුපස්සනාව තව තියෙනවා. මේවා සම්පින්ඩනයක් අවසානේ කරන්න පුළුවන් වෙයි. මම මේ මතක් කරගෙන යන්නේ කික කොටස් වල තියෙන ඒවා. අද කාලේ ගිහිල්ලා තියෙන ගොඩක්. අදත් මේ එකට මමන තියෙන ගැටලු මොනව හරි තියෙනවා නම් ඔයගොල්ලන්ගේ දැන් කෑම එහෙම මේ 12 මාරටද ලේසි එකටද වහීද විශ්වාස නැහැ. ඊයේ හවස ඉක්මනින් වැස්සා. 12 මාරට තියෙන ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න එන්නේ. එතකම් භාවනාත් කරන්න මේ ඒ තියෙන ප්‍රශ්නයක් ලියලා තියන්න. හොඳයි. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.